තේර පෝත්තකට එහා කිය වට කෙනක කුමක්. අයිබෝන් මම නීතිඥ අමිලෙකොට මාවත්ත සභහපති පීපර්ස්ටුමෝරෝ සංවිධානය. මුලිින් මෙරට වැසියන්ට ලබන්නාවු සිංහල හින්දු අලුත් අවුරුද්ද. තමන්ගේ සිතුම් පැතුම් ඉටුවන ඉතාමත් ශශ්‍රීක වර්ෂයක් වේවා කියලා අපි ආර්ථනා කරනවා පිපස්ටුමෝරෝ සංවිධානය විදියට එතකොට අද දවසේ අපි මේ මාධ්‍ය හමුව කැඳවන්න හේතු ගණනාවක් තිබුණා ඒ අතර ප්‍රමුකතම හේතුවක් වන්නේ මේ වෙනකොට රැටේ දැඩි ආන්දෝලනයකට තුඩුදීල තියෙන රටේ සියලු පක්ෂ කණ්ඩායම් සංවිධාන විශයෙන් දැඩි දෝෂ ලක්ෂ්දර්ශනයට ලක්කොට තිබෙන ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත සම්බන්ධයෙන් කරුණු සාකච්ඡා කිරීම සඳහා. ඇත්තටම කාටද මේ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අවශ්‍ය වෙලා තියෙන්නේ. ඇයි මේ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතක් වැනි අති මර්ධනකාරී පනතක් දැනටමත් වැැක්වීමේ පනත විදිට පවතින තාවකාලික පනතක් ලෙස ගෙනල්ලා අද මේ වෙනකොට දශක ගණනාවක් මේ රටේ ජනතාව දැඩි පීඩනයට ලක් කරන නමුත් පනත ගෙන ඒ මේ බලාපොරොත්තු වනු. ත්‍රස්තවාදය වැලැක්වීමේ අරමුණ පැදිලිල් ලෙසම ඉෂ්ඨකරගඩ බැරිවෙච්ච මේ වගේ පනතක් තවදුරටත්. ත්‍රස්ත විරෝධී පනතක් විදිහට වර්ධනය කරලා ඊටත් වඩා මර්ධනකාරී කරලා සියලුම මර්ධන ක්‍රියා මාර්ගයන් ඒ තුළට ගොඩු කරලා. මේ පාලකයෝ ඇයි මේ පනත කඩිමුඩියගේඩ උත්සහ කරන්නේ. අපි දන්නවා. මේරටේ එක්ද සමජ හැත්තනේ අංක හතලි සට දරන්න ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත තිබියදී තමයි. මේ රටේ පාස්කු ප්‍රහාරය වගේ ප්‍රහාරයක් වලක්වා ගණඩ බැරියෝනේ. එතනති මේ පනතහෝ පවතින නීතිය හෝ නෙමෙයි මේ ප්‍රහාර වලක්වා ගණ්ඩ බැරියුනේ මොකද අදවේ මේ වෙනකොටත් මේ අවුද විසියක් පෙන ද වෙනොට අුදු හතරක් ගත වනේ ප්‍රහාාරයේද. අපි දන්නවා. ඒ ප්‍රහාරය සිදුවෙන බව ඒ ප්‍රහාරයට ඉලක්කගත ස්ථාන පිළිබඳව ඒවා ඉලක්ක කරලා එන ත්‍රස්තවාදීන් පිළිබඳව බුද්ධියංශ ආරක්ෂකංච දැනුවත් වෙලා ඉදදිී. තමයි ඒ ප්‍රහාරය සිද්ධ වෙන්නේ. ඒ ප්‍රහාරය සිද්වෙල සුළු මහෝතකින් ආරක්ෂක ලේකම්වරයා මාධ්‍යයට කියවා. අපි දැනුවත්ව හිටියම්ම ප්‍රහාරයක් සිද්ධ වෙන බව නමුත් අපි හිතුවෙනයක මේ තරම් විශාලවෙයි කියලා. එහෙමන මේරටේ ත්‍රස්තවාදය වලක්වා ගැනීමට තියෙනෙ එක්කම ගැටලුව. ඒ සඳහා පවතින නීතිවලඩු පාඩුව නෙමෙයි පැහදිලි ලෙසම මේ රටේ තිනෙන පාලකයිගේ තුච්ච අමන ක්‍රියාමාර්ග. ඔුන් ්‍රස්ථවාදය පාවිච්චි කළේ උුගේ දේශපාලනයට. බීති ඔවුන් පාවිච්චි කල ඔුන්ගේ දේශපාලනයට මිසක් ඔවුන්ට එහිද නීතිය හෝ ක්‍රමවේදාදාල වුණනෙ නෑ. ඉතිං එහෙම අසමත් වෙච්ච පාලකයෝ දැං උත්සාහ කරනවා ත්‍රස්තවාදේ වැලැක්වීමේ පනත වගේ අති මර්ධනකාරී පනත්ගෙනෙන්ට. කාටද මේ පනත් අවශ්‍ය වෙන්නේ. පැදිලි ලෙසම මේ පනත්තා අවශ්‍ය වෙන්නේ කණ්ඩායම් දෙකකට එකක් තමයි අපි දකිනවා. මේද වස්වල නාමල් රාජපක්ෂක ඉඳලලා සනත් නිශාන්තලගේ ඉඳලා රෝත අබේගුණ වර්ධනලගේ ඉදලා මයින්දදා නන්දල ඔය නොකී සියලුම මන්ත්‍රීවරු, අද මහත් දවේෂසාගත වෛරී සහගත ප්‍රකාශරටේ ජනතාව වෙනුවෙන් එලයක්ක්ක කරගෙන සිදුකරනු ලබනවා. අද අරගලය ඔවුනිිතාමත් නිර්දය ලෙස හෙලා දකිනවා. අරගල කරපු මේරටේ මිනිස්සු රස්තියාදුකාරෝ ත්‍රස්ථවාදීන් ලෙස ඔවුන් හවාදක්වනවා. ඉතිං ඔවුන්ට පැහැදිලි ලෙසම අවශ්‍ය වෙනවා තමන්ගේ මජර දූෂිත කාලකන්නේ දේශපාලන ගමනට බාධාවක් වෙන මේරටේ ජනතාව බාදාවක්උනු මේරට අරගලය කරපු ජනතාවගෙන් පලිගණ්ඩ. පැහැදිලිලෙසමට දහසකුත් ප්‍රමුතා අතියෙද්ද. රට වෙනස්විය යුතු ගොඩක් අංශ තියෙද්දිී ඒ සඳහා විදිිමත් කළ යුතු නීතිගෙනීමට තියෙද්දී. මේ වගේ මර්ධනකාරී පනතක් ගිෙනල්ලා. ආණ්ඩුව ප්‍රමුඛ බලේසිටද දේශපාලග්ඥියෝ උත්සාහ කරනවා මේරටේ ජනතාවගෙන් පලිගන්න. පැහැදිලිල්ලෙසම ත්‍රස්ත විරෝධී පනත කියන්නේ නීති්‍යයානු කූලෝ මේරටේ මිනිස්සුන්ගෙන් පලිගන්්ඩ මේ පාලකෝගේන පනතක්. ඊළඟට මේ පනත කාරදාවශ්‍ය වෙන්නේ. ඒත් මේ රටේ දැනට බලේ ඉන්න ආණ්ඩුවටම තමයි මේ පනතාවශ්‍ය වෙන්නේ. මොකද මේ ආණ්ඩුව දැනට කරගෙන යන මේ ආර්ථික ක්‍රියාමාර්ග, දැනට මේ පවත්වාගෙන යන දේශපාලන ක්‍රියාමාර්ග. මේ රටේ ජනතාව අපේක්ෂා කරන ඒ ක්‍රමවේදය වෙනස හෝ නම්්‍ය කරන ඒ වෙනසක් සඳහා වූ ක්‍රියාමාර්ග නෙමෙයි. මේවා ගතානු ගතික පාරම් පරික මජර. වංචනික දේශපාලනිික ක්‍රියාමාර්ග. ඔවුන් දන්නවා මේ ක්‍රියාමාර්ගවලින් නුදුරේදිම මේ රටවල් හිරවෙනවා. ඔවුන්ගේ පාලනය අසමත් වෙනවා. ඔවුන්ට ඔවුන්ගේ දේශපාලනය කරගණඩ බැරිවෙනවා. නැවතත් අනාගතයේ මේ රටේ. භයානක ආර්ථික ප්‍රශ්න දේශපාලික ප්‍රශ්න ඇතිවෙමින් තිබෙනවා. මොකද දේශපාලනිික වශයෙන් මේ පාලකෝ මේ රට රාජි කරලා ඉවරයි මේ රට චන්ද දෙන්නේෙ නෑ. ර්ථික වශයෙන් මොනොද මේ දේශ බාලගඥයෝ කරලා තියෙන්නේ මහ ලොක්කුවොට පම්පෝරි ගහනවා ගෑස්මිල රුපියල් දහකින් අඩු කරා කියලා. එක රනිල් කරපු වික්‍රමයක් විදිහයට ආන්ටුවත් රනිල්ගේ මාධ්‍ය ජුන්ටාවත් උත්සාහ කරනවා මේ රටේ පෙන්වා දෙෙන්ඩ. අපි රනිල්ගෙන් අහනවා. ලබන මාස පලවෙනිද වෙනකොට ලෝකවෙලද පලේ තෙල්මිල්ල ගෑස්මිල හළ ගියොත් මේ රටේ මේ අඩුකරපු මිලටම අපට ඒතෙල් ගෑස් දෙනවද නෑ ඒෙම නෙමෙයි. ලෝකවෙළඳබල අඩුනහින්ද. අද අපිට යම් සහනයක් ලැබෙනවා. ඒ සහනයක් දෙන්නෙ කපල කොටට අඩු කරලා. අපි කියනවා මීට වඩා ඒ සහනයේ ජනතාවට දෙන්ඩ තිබුණා. එහෙම නොදී ඊට කපල කොටල කප්පාදු කරපු සහනයක් දීලා රනිල් ලඋත්සාහ කරනවා එක ඒයාකරපු වැඩක් කර අපි ප්‍රශ්න කරනවා. නිල්ට ලුවන්ද ලෝක ඳ ෑ ිල ස්ථාවරෝ තියා ගන්ඩ නනිල්ට පුලුවන් ඉද නි ස්ාවෝ ති ගන්න ෑයකෙම ෙමයි එට්ට ඩි වෙන කොට මේ රට තුළ ඒවා වැඩි වෙනවා. එහෙමන, එහෙමන මේ පාලොකය උත්සා කරනවා මේ ට ස්ථාවරකරේ ඒ ගොල්ල කියන්න. අපි යයානවා මේරටේ විදේශ සන්තිත වැඩියුනේ, විදේශ ප්‍රේශණ වැඩිියුුණේ රනිල්ල ආණ්ු කර ම වික්‍රම නිසා නෑකෙම නෙයි. මේ රට පාවෙල රට ඉන්ඩ වැරි නිසා. මේ රට අනාරක්ෂිත නිසා මොකක් හෝ රස්සාාවක් කොයාගෙන මේ රට දාල පැනල ගියපු. අපේ රටේ සහෝදරයෝ නිසා. ඒ සහෝදර්රයෝ කුසගන්න ඉන්න තමන්ගේ ගෙදරව ගිවල්වල මිනිස්සුන්ට ක්ඩ ජීවත් එෙන්න්න මේ සල්ලිටිකේ වන හින්දා. අද මහලොකොට පම්පොරිගහනවා මේ රටේ විදේච ප්‍රේෂණ වැඩි වෙලා කියලා. එව මේ රනිල්ලකරපු මහ විශ්වකර්ම ආර්ථික ක්‍රියාමාර්ගොල ප්‍රතිඵල නෙමයි. රට මනිසണ് ේ න කොට ඒ ල්ල ිകതും ොර ണടයි ැරසන්නේ. മොකදේක පැහැදිിලි. ද නැටට අහවල් තැනගහගෙන කං කඩා වැටිලා ගുල්ලට වෙලා රිංങ හැങിිල ඊටපු. නාමල්ගේදල සනත්ලගේ ද. ර ගොප්ප දේශප ල ്ോ ැමහ വീരോ වෙලා. මවීර වෙලා ඒොල්ලො හිටනවා මේ ත්‍රස්ථවාදේ වැැක්වීම පනත්වගේ පනත් ගෙනල්ලා මේරටේ ජනතාවගෙන් පලිගණ්ඩ පුළුවන් වෙයි. ඒගොලන්ගේ හොරමෑරං වලට, ඒගොළන්ගේ දූෂනයට විරුද්ධව කහතා කරපු මිනිස්සුංක්ව මර්ධනය කරන්ඩ පුළුවන්වෙයි කියලා. ඒකෙහෙම වෙන්නේ නෑ. මොකද සනක් නිශාන්තල මතකතියාගන්්ඩෝන. ය පපුටුව එන්න ඕගොලන්ගේ ජනතිිපති කෙනෙක් නෙමෙයි. රනිල් වික්‍රම සිංහලගේ දේශපාලන තුළ ඕගොල්ල වගේ තෙර් ලාලස් මිනිස්සුන්ට. ඕගොල්ලවාගේ මිනිස්සුන්ට. ගොල්ල ම නිසුන් ොල න මහලක ගම මනිසුන්ට රනිල්ලගේ දේශපාලනේ තුළ ොලට ඉඩක්නෑ දැනට ොගොල්ල පවිච්චනවා. රනිල්ට ඕන උුන ගමන් ගොගලන් වතාරිනවා අන්න දාට මේ පනත්හම්මත කරපු එකගේ විපාකය ඔය කැයිවාරු ගහන කොයි දේශපාලක්ඥටත් තේරේවි තේරේවි. ඇයි අපි මේ ත්‍රස්ථ විමර්ශ විරෝධී පනතට විරෝධේ දක් වන්නේ. ැහැලික ත්‍රස්ත විරෝධී පනත වනාට පනතෙ පිටු එකසිය තුනක් තිබනට වගන්ත එකසිය හයක් තිබුනට මේ පනතෙ කොහෙවත් ත්‍රස්ත වාදයා කියන්නේ කෞුද කියන එකවත් ත්‍රස්ත වාදය කියන්නේ මොකක්ද කියන එකවත් අර්ථනිරූපණය කරලා නෑ. පනතේ මුල් වගන්ති දෙක පනතට අදාළ වැරදි සහ පනත සම්බන්ධයෙන් ප්‍රතිපාදන සැස්වුවට මේ කියන ත්‍රස්ථවාදිය හෝ ත්‍රස්තවාදය පිළිබඳව අර්ථනිරූපණයක් කරලා නෑ. එහෙම නොකරන මේ පනත මේ පනත උත්සාහ කරනවා. රටේ දැනට දඩනීති සංග්‍රහයයටතදය තිබෙන බොහෝ වැරදි මේක තුළට දාලා. ඒ වැරදි හරහා. අරමුණු කීපයක් දීලා. ඒ අරමුණු පුළුල්ව අර්ථකතනය කිරීමට අවකාශයේ සකස් කරලා. ඒක විමර්ශකයාට එතනිුත් නවතින්නඇතුව ජනාධිපතිවරයාට හිතන විශ්වාස කරන මට්ටමට ඒ හේතු පවතිනවා කියලා, මේ පනතෙන් බලතලදීලා මේරටේ ඕනෑම පුරුවස්යෙක්ව ත්‍රස්තවාදෙක් බවට පත් කිරීමේ හැකියාව මේ පනතෙන් ලබාදීලා තියෙනවා. මේනත පැහැදිලි ලෙසම අපි විරෝධවෙන්න විරුද්ධ වෙන්න තවත්. හේතුවක්තමයි ඒ තුළ තියන බයංකාර තත්ත්වයක් වනම රැඳවුම් ලනියෝග ලබාදීම බොහම සරලකාරයක් හරා මධ්‍යගතව තිබුණු ඇමතිවරයා සතුව තිබුණු ඒ බලතල පොලිීසියේ නියෝජ්්‍ය පොලිස්පතිවරේගේ රෙකමදාාරුව මට පොලිස්ථානයක ඉන්න ස්ථාන භාර නිලධාරයා දක්වා එක විමද්‍යගත කරලා තියෙනවා. බොහම පැදිි රටේ ජනතාව තේරුම් ගත යුතුයි ඒ අන පොලිස්ථානයක ඉන්න පොලිස් නිරධාරියකට පුළුවන් ත්‍රස්් පනතයටතේ තමන්ගේ බල ප්‍රදේශය තුළ ඉන්න ඕනෑමකින් එක් මහස තුනක් දක්වා. රැදවුම් නියෝග මත තබන්න. අපි දන්නවා. පොලිස් බ්‍රල ප්‍රදේශ තුළ සිද්ධ වෙන්නේ අරගල විතරක් නෙමයි. මේරටේ ජනතාව තමන්ගේ පාර කැඩිලන. රැකයා ස්ථානයක යම් ගැටලුවක්න. ඔදු කාරණාවලදී ජනතාව පාරට ඇවිල්ල මේ එක හඬනගා කියනවා. මෙවා කියන සමාජයට දේශපාලක්ඥයන්ගේ ඇස්සර එන තැනට මේ දේවල් ප්‍රකාශයට පත් කරනවා මේ පනත හහා පොලි ස්ථානභාර නිලධාරියකුට පුළුවන් ඒ අවශ්‍ය අවසරය ලබාගෙන මේ වගේ පුද්ගල කණ්ඩායම් ත්‍රස්තවාදීන් බවට පත් කරන්න. එතකු නැවතෙන් නැතුව ම කිව්වේ මේ පනතගනල්ල තියනෙ මේ ජනතාවගෙන් පලිගන්න. මේ රටේ ඉදිරියේදී ඇතිවෙන්න නියමිත. මේ රටේ අසාධාරණයන්ට විරුද්ධව, මේ රටේ දූෂණයන්ට විරුද්ධව. මේ රටේ කණ්ඩායම් පාරට බැස්සෝත් ඒ අදාල පොලිස් පල ප්‍රදේශය තුළ ඉන්න. ස්ථානය භාර නිලධාරිවරයායට පුළුවන්. දෙක ත්‍රස්තවාදය ලෙසහවා දක්වලා මේ අව වාසතුනක් දක්වාරද උම්න්නේ ෝගමත සබාගඩ. වබෝම බර පත්තල තත්ත්වයන් ඒ වගේම මේ පනතේ අසූ දෙක අසු තුන වගන්තිගත්තම තහනම් සංවිධාන නම් කිරීමේ බලය ජනාජිපතිවරයාට ලැබෙනවා. එතකොට ඒ වගේම අසු තුංගනි වගන්තියගත් තම සීමා කිරීමේ නියම නිකුත් කිරීම බලය ජනාධිපතිවරයාට ලැබෙනවා එතකොට පැහැදිලි ජනාජිපතිවරයාට මේ රටේ ඕනෑම සංවිධානයක් එක ලිපි ශීර්ශයකින්. හන සවිධායක් බවට පත් කරන්න පුුවන්. එතන ොත් නැතින්න නැව ඒ සංවිධානය නිලතරදාලන සාමාජිකත්වය දරණයව. ත්‍රස්ත වාදීන් ලෙස හං අඩු ගහලා ඒ අයට ත්‍රස්තවා වැලැක්වීමේ පනත හෝ ඒමනන් ත්‍රස්ත විරෝධී පනතයටතේ රැදවුම් නියෝග දක්වා දීර්ගවන ක්‍රියාමාර්ගවලට යන්න පුළුවන්. මේ හරි ඕපපාතික සීමමාකිරීමෙන් නියම වගේ මේක දාලා තියෙනවා. ඒක කියන්න ජනාධිපතිවරයාට. ොිස්පතිවරයගේ නිර්දේශයක් ලැබුණු මේ පුද්ගලයාව රඳවා තබාගෙන විමර්ශන කළ යුතු නෑ. නමුත් ත්‍රස්ථවාදියෙක් හෝ ත්‍රස්තවාදී වැඩ කලා හෝ කරාවයන විශ්වාස යත්තියන වලන් ජනාධිපතිවරයායටට, මේ සීමමාකිරීමේ නියෝග කරන්න පුළුව මෙ සීමමාකීමවේ නියෝග මත ඔහුට නිවසිම් බැහැරවීම. තමන්ගේ ගම්ප්‍රදේශය තුළ හා මෙහායාම. රට තුළේ හා මෙහායාම. සේවාස්ථාන අතර ගමන් කිරීම. ඒ වගේම තමුන් ආශ්‍රය කරන පුද්ගලයන් කෞුද කියන කාරණාව දක්වා සීමමාකිරීමේ ඉතමත් දැඩිකොන් දේසි පැනවීමේ බලයක් ලැබෙනවා. බොහොම පැහැදිලි. බොහොම පැදිලි. මේ වෙනකොට මේ පහලකින්න්ට අවශ්‍යයි මේරටේ හඬ නගන මේරටේ ප්‍රශ්න වෙනුවෙන් කතා කරන වෘතිය සංවිධාන ජනතාව මර්ධනය කරන්න. ඉතින් මේ වගේ රැදවුම් නියෝගහරා බොහොම පහසුවෙන් පුළුවන් ජනාධිපතිවරයාට. මේ වගේ කණ්ඩායම් මර්ධනය කරන්ඩ. ඒ වගේම මේ පනත තුළ ඉතාමත් බරපතල කාරණාවක්. ආණ්ටුකුම ව්‍යවස්ථාව බරපතලල් ලෙස උල්ලංගනය වීමක් අපි දකිනවා. ඒ තමයි ආණ්ඩුකුම ව්‍යවස්ථාව කියනවා යම් පුද්ගලයක්. පිළිගත් අධිකරණයක් මගින් වැරදිකරු ඇනතුරු. ඔහු නිර්දෝශී භාවේ පූර්ව නිගමනයක් තිබෙනවා කියලා. නමු මේ පනතේ. ප්‍රතිපාදන තිබෙනවා. යම් තැනැත්ෙක්ට අධිචෝදනා ගොුණු කිරීමට ප්‍රථමව ඔහුට හැකියාවක්තිබෙනවා. නීතිපතිවරයා විසින් දෙන යම් පාටයක් ප්‍රකාශයට පත් කරලා සමාව ඉල්ලන්න. එහෙම නැත්තම් ඒ පුද්ගලයාට පුනුරුත්තාපනයට ලක් වෙඩ. ඒ යම් පාශකට වදියක් දේලා තමන්ගේ වරද පිළි අරගෙන කෙටික්‍රමයකින්. තමන්ගේ ඩුව අවස කරගන්න මේ බොෝම බර්පතල කාරනාවක් මේට පුර ඇසිු විදිටත් නීති ප්‍රජාවවිදියටත් අපිත නොක බරපතලකාරණාවක්. මේ මේ වගේ අති මර්ධනකාරී පනතක් තුළ. ඉතාමත් දැඩි දුවම් පවතින බව පෙන්වමින් ඒ චෝදනාලබල පුද්ගලයකුට නඩු විභාගකට යමෙන් තොර තමන්ට දඩුවම් ලැබේවි කියන බය මත. එෙකුට සිද්ධ වෙනවා තමන් නොකළ වරදක් පිළි අරගෙන වැර්දිකාරයෙක් විදියට සමාජයට පිටව යන්න. එක බොහොම බරපතල නෛතික සිද්ධාන්තයන් වල කඩා වැටීමක් අපි කියනවා. දැන්. මේවගේ පනත් දෙනල්ලා උත්සාහ කරන්නේ මේ රටේ මොකක් වර්ධනය කරන්නද. මොකක් සංවර්ධනය කරන්නද. මොකද මේ රටේ විනාශයට හේතුව මේ රටේ ජනතාව තමන්ගේ අයිතින්. මගේ මූලික යිධ්‍යවාසිකම් ක්‍රියාත්මක කරවා ගැනීම සඳහා පාරට බැසීම කියෙන කාරණාව නෙමයි. ඒක නිසා. අපි කියනවා මේ පාලකයින්ට මේ පනත් කිසි සේත්ම සම්මත කරන්න තියා සාකච්ඡාවටවත් ගත යුතුනෑ. මේ පාලක වෙත්තනි නවතින්නේෙ නැතුව මේ පාලකයෝ තමගේ අනාගතයේ අභියෝග හඳුනා ගැනමින්ඉන්නවා ඒ තමයි ඔවුන් දන්නවා. මේරටේ අරගලය තුළින් මෙරටේ ජනතාව මේ පාලකින්ට පාඩමක් කියලා දුන්නා. මොකද ජනතා බලය. මේ සියලු මර්ධනයන්ට වඩා අහලින්තිබෙන බව. සියලු මර්ධනයන් පරාජය කරන බව. ඉතින් එතනද පෞගය කාලය අරගලය තුළත් මේ සමාජ මාධ්‍ය කියන කාරණාව. මේ රටේ ඉතාමත් ප්‍රබල භූමිකාවක් ගෙනවා. මොකුද අපිදන්නව රටේ රාජ්‍ය මාධ්‍යිකේනේවා ඒරටේ ආ්ඩුවලට ඕන විදිට රටේ ජනතාව වා හඳුන්ුවන්නේ රෙදි සෝදන මැසින් කියලා නමු. ඇත්ත ඇති සටියෙන් සිදුණුදේ ඒ සටියෙන් ජනතාව දැනගත්තේ දැනුවත්තුනේ සමාජ මධ්‍ය හර. දැම් මේ රටේ පාලකයෝ මේ ආණ්ඩුව රනිල් වික්‍රමසිංහල මේ රාජ පක්ෂල උත්සාහ කරනවා. ඒ තමන්ගේ හොරකම් මැඩකන් ජඩකං අනාවරණය කරපු සමාජ මාධ්‍ය මර්ධනය සඳහත් පනත්ගෙනෙන්න්ඩ. ඉතිං මේ රටේර් ජනතාවගේ චන්ද බලය අහෝසි කරනකොට දින නියීමම අපි දැක්කා ප්‍රෝතිපත්වල කිය මැතිවරන්න කොමිසම. නියමයක් නැතුව චන්දය කල්ලයනකොට මේ පාලකය උත්සා කරනවා එහෙම ජනතාවගේ පරමාධිපත්්‍යය උල්ලංගනය කරන ගමන් රටේ භාෂනයේ ප්‍රකාශනයේ මූලික අයිතිවාසිකම්. කඩවනා ආකාරයේ අන්න පනද්දිකින් දිගටම ගෙනේට. අපි පාලකින්ට අවධාරණය කරනවා මේ රකේ ප්‍රශ්නවලට පිළිතුර මර්ධනය නෙමයි මේරටේ ජනතාව ඉල්ලන්නේ මර්ධනය නෙමෙ. මොකද මේරටේ ජනතාව හැම්මදා අමාරගල කරපු මිනිස්සු නෙමෙයි. මේ රටේ ඉන්න පුදුම දරාගැනීමේ ශක්තියක් තියෙන මිනිස්සු. ගාන ගාන බද්ධ දරාගන්නවා. දානදාන පීඩනය දරාගන්නවා. එහෙම දරාගන්න මිනිස්සු කිව්වේ. එහෙම දරාගෙනත් අපට ජීවත් වෙෙන්ඩ අපට මේ රටේ තුළ හුස්ම ගණ්ඩ පොඩි ඉඩක් දියල්ලා කියන කාරණාව නමුත් ඒකට මේ පාලකයොස්සූදා නම් නෑ. අපි දැක් හදියද වස්සල නිල් වික්‍රමසිංහ මහත්මයගේ හිල නො ලි කියනවා. අපි දාමු මේගේ විස්කෝල ටිකක් අපි හදමු මේකේ හෝස්ටල් ිකා. අපි දන්නේ නෑ රනිල් වික්‍රමසිංහ මාහත්මයා දෙදස් විසිහත වෙනකොට. මේ අවුරුදු පහක්තුල බිලියන විසිනමයක් ආසන්න වශයෙන්. බිල්ියන විසි නමයක් නය බේරන්ඩ තියෙනවා. ඒ බිලියන විසි නමය බේරන්ඩයන්නේ ඔය හොස්ටල් දාලා ඔය වගේ. ලොසින්ජර සීනි බෝල මාධ්‍ය සදර්ශන දාලාද කියන එක. මොකද ගෝටා බේරාජ පක්ෂත් ! ගමින් ගමට ගිල්ල ගම සමඟ පිළිසඳර කරලා ඔය වගේ ගොම්පාඩ් දැම්ම අන්තිීමට ගමේතියා රටත්තින්ට බැරිතත්වට පත්තුුන් අයිති රානිල් වික්‍රම සිංහලා තාම අඳුරගෙන නෑ. මේ රටේ ජනතාවගේ අවශ්‍යතාවේ කියන කාරණාව. අද මේ වෙනකොට අපි දකිනවා මධ්‍යවල ප්‍රකාශයට පත්වෙනවා මේ රටේ වෛද්‍යවරුන්ගේ දැඩි හිජයක් තියෙනවා. රෝහල්වල මොකොද පහුගිය කාලේ මේ රට අතෑරලා මේරට සේවේ හිටපු සේවයා අත හැරලා ගිය වෛද්‍යවරුන් විශාල ප්‍රමාණයක් ඉන්නවා. නමුත් ඒ වෛ්‍යයහින්ගේ සම්බන්ධයෙන් කිසිම ක්‍රාමාර්ගයක් නෑ මොකද. මේ රෝහල්වින් බෙහෙත් ගන්නන්නේ රනිල් වික්‍රම සිංහලනෙේ රාජපක්ෂල නෙමෙයි. මාධ්‍ය සන්දර්ශනවලට ඔය පුංචි පැල්පතකට රිංගුවට අපි දැකලා නෑ ෙඩක් හැදිච්ච වෙලාවට ඔඒක්ක දශපාලාග්නියෙක් මේ රටේ. රල් වලට යනවා රූහල් වලට යනවා මොකද ඒගොල්ල ඒගොල්න්ගේ ජීවිත රැකගන්න ඊට වඩල් ලොක තැන් වලට පහසුගන්ත න ැගට න මුත් අද ගමේ ඉස්පිරිතාලේ ප්‍රදේශයේ ඉස්පරිතාාලේ වෛදවරට අඩුනං ඒකෙන් දුක්විදින්නෙ රටේ මිනිස්සු ඒකට විසඳු ක්නෑ. අපි දකිනවා රාජ්‍ය ඔසුදාල තුළ අක්්‍රමවත් ක්‍රමවේද නිසා කෝටි ගානක. औෂද නාස්ති වෙනවා කියලා අඩුම ගනෙන් රට ඇතුළට ගෙනල්ල රට ඇතුල තියෙන බෙහෙට්ටික ආරක්ෂා කරගන්න පුළුවන්විදිේ ක්‍රමවේදයක් ක රණනිල් වික්‍රම සිංහල නෑ ගාවනෑ නැයි ඒගොල්ලො ග තියවා ත්‍රස්ත විරෝධී පනත් ඒගොල්ල ගව තියනවා සමාජ මාධ්‍ය මර්ධනය කිරීමේ පණත්. එතකොට දැන්මේ වෙනකොට අපි දකිනවා. ඇතනම ලැජ්ජයි. නීතිග්ඥයක්ලෝ අර. සාගර කාරීව සම් මහත්මයා. පුතුමාකාර ලැද්ජහිතෙන නින්දිත ප්‍රකාශ කරමින් ඉන්නවා. දැන්ග උ කියනවා මොකදදයා කියන්නේ කියනවා. මේ රටේ නායකත්වයට සුදුසුම පුද්ගලයා සුදුසු පුද්ගලයෙක් වෙන්නේ. බැසිල් රාජ පක්ෂලු. අපිට මතකයි ඔය බැසිල් රාජපක්ෂව ඔය මුදල් ඇමති කමේ මම්. ල් ඇැතිිමේගෙනල්ල වාඩිකරේ ොල්ල හතක්තියෙනවා කියලා. අන්තීමට ඒ මොල්ල හතනිසා මේරට වෙච්ච දේවල් ගැන මේරටේ මිනිස්සුන්ට මතක්කර දෙන්ඩා අශ්‍ය වෙන්නන්නේ නෑ මේටේ තෙල්ටික නැතිවුණ මේරටේ විදුලියටික නැතිවුුණ මේරට ගෑස්ටික නැතිවුණන තිප්ප ගෑස්තිිකත් හැම තැනම බෝබ වගේ පුරන්්ඩ ගත්තා. මේරටේ සංචිත බිදුවට හිදුණ මේරටේ කෘෂිකාරමය නැට්ටට කඩා වැටුණා. හැබැයි මේරටේ කොහෙවත්තිටපු ව්‍යාපාරකයන්ට බදු සහන හම්බුණා. මේරටේ ජනතාවට නොලැබුණු සීනිි බදු සහන ඒගොල්ලන්ගේ ව්‍යාපාරිකයන්ට ලැබුණා. මේරටේ මිනිස්සුන්ගෙන් සල්ලිවලට ගත්ත සුදුලු නොටික ඒගොල්ලො මහා විශාල වංචාවක් කරලා ඒගොල්ලු අතරබෙදා ගත්තා. ඔය වගේ ගණනාවක් අපරාධ ආර්ථික අපරාද, මේ රට තුළ සිද්ද වු මේ රට විතර තුළ විතරක් නෙමෙයි මේ රටේ පරිබාහිරවත් මේ රටේ ආර්ථික ඝාතකයයින්ගේ ලයිස්තුවේ මංහිතන්නේ බැසිල් රාජ පක්්ෂ ඉන්නවා කියන එක සාගරකාරය වසම්ලට අමතක වෙලා. නැවතත් පරණ තැටි වාදනය කරගෙන තමන්ට අහිමිවෙච්ච සුපෝගබෝග ජීවිතය සොයාගෙන යන මේ දේශ පාලග්ඥියෝ මේ රටේ මිනිස්සුන් අන්දන්ඩ හදනවා මහිතනවා වත් ප්‍රෝතියක් දැක්කා මේරටේ රිලෞගහනය වැඩි කියලා. චීනට රිලව් පටවන්ඩ හදනවා කියලා. මංහිතනවා රිලෞට්ටික එ රිලව් ලක්ෂ මේ රටේ තියාගෙන පුළුවන්න මේ කාලගන්නේ දේශපාලක් ඥියෝටික. රලාවවිදට චීනට වන්ඩෑ වන්නඩ පුළුවන්න. මොකද චීන හිතවාද දේශ පාලත් ඥයෝනේ රිලාව් වෙනුවට පුළුවන්න්න අපි චීනට කියනවා මේ දේශ පාලත් ඥයෝටිකාරගන්න කියලා. ඒක තමයි රටේ කෘෂිකරර්මයක්. මේරටේ ආර්ථිකයත්මරටේ සෞඛ්‍යත් රටේ නීතියත් මේරටේ සාමයයක් මේරට මනිසුගේ සතෝසතරක ගන්න පුළුවන් ොකද රිලෞ්ටික කියා කියලා මේරටේ ප්‍රශ්න විසඳ දෙන්නන්නේනෑ මේරටේ කෘෂිකර මරක කියනෙන. මොකද මේරටේ ෘෂිකර්මය කෑවේ රිිලාවනෙමේ. ඩොර් මිියන හයසියක් පොහොරෑටයක් දකින්නැතුව සල්ලි ේ යයි රිිලව්නෙේ ඔය පාර්ලිමේන්තුවේ හිටපු රාජ්‍යපක්ෂ රිිෞව්නඩේ තමයි ඒ විනාසේ ේ රට කරේ. ඉතිං ඒක හින්ද රිිලෞුරට පටෝල නිකං විිහිලුරටට සපයන්නේ නැතුව පුළුවන්න ය රිලෞ්ටික මෙ හැතියලා චීනට අන්ඩ කියනක තමයි මේරටේ ජනතාව විදියට අපට කියන්න වෙන්න. ොද මේ බ ආසාාවෙන් මේ දේශපාලක්ඥයෙන්ට කියන්ඩ වෙනවා. මොකොද උගත්කමක් නැති. නූගත් දේශ පාලක්ඥෝ හිතනවා. තමන්ට බලය තියන වෙලාවෙේ මර්දනනීති ගෙනල්ලා මර්ධනය කරලා මේ රටවල් කරගෙනය අන්න පුරුවන් කියෙලා මොකද ඒ ගොම්මොලවලට තේරෙන් නෙනෑ රට ප්‍රශ්නය ඉති ගො හිත නෑ බලය කවද රිදසගේගොල් අන්ගෙන් ගිලිුණු දසට, මේ මර්ධනකාරේ පනතුත් ඒ ගොලන්ට විුද්ධෝ ක්‍රියාත්මක වෙනවා කියනක. මොකද ඔය දේශපාලක්ඥනයේ දේශපාලනයේදී ඒ ගොල්ලම කියනවානි සදාකාලික මිතුරොත් නෑ, සදාකාලික හතුරොත් නෑ කියලා. රනිල්ගේ පලු ඇරපු පොහොට්ටුවට අද රනිල් අපේ ජනාධිපතිවරයා. අද ජනධිපති පපුටුවට බඩගාන්්ඩ එහෙම නැත්තං විශ්්‍රාම ජීවිතය සැලසුම් කරමින් සිටපු රනිල් වික්්‍රම සිංහට හෙන ගහන්න වගේ ජනධීපති වෙන්ඩ පුටුව පෙන්න්න ලදුන්න ය පොට්ට හිතනවනං. නිල් ්‍ර සිංහ ොලගේ සසාදාධික මිතුරා කියලා අන්නඒ එක තමයි ගොල්ල වරද්ද ගත්ත තැන. මොකද රනිල් වික්‍රම සිංහට තමන්ගේ පක්ෂය. ආසනයක් නැති තැනට වැටෙනකං බලේන්ඩ කෑදර කමති බනං. ඒ බලය වෙනුවෙන්, පොහටව උස්සලලා පොලේග හන්ඩ, පෝට්ටුව උත්සල කෑලි වලට ඩ්ඩ රනිල් වික්‍රමසිංහ දෙ පාරක්හිිතන්න්නේ නෑ ඒ එක හින්දා. ජනතාවගේෙන් පලිගණ්ඩ මේ වගේ නීතිගේන්ට ජනතාවගේ පලිගන්න. මේ වගේ නීති කෙනල්ලලා ජනතාවට විරුත්්ත වෙන්න හිතාගෙන ඉන්න පහොට්ටුවේ මන්ත්‍රී ටත් කියනවා ඔය කාසි අනිි පැත්ත පෙරල්ලෙන්න්ඩ වැඩිකාලයක් යන්නේ නෑ කියන එක. රටේ ජනතාවට පැහැදිලි. අපි රටේ ජනතාවගේින් ඉල්ලන්නේ රටේ ප්‍රශ්නයක්ක සංවේදීව ඉන්න. ලැබෙන පුංචි සහනයක් නිසා මේ අතාරෙන්ඩ උත්සාහ කරන්්ඩ එපා එහෙම වුනොත් නැවත මේ රටේ දුක්වි දිඩ වෙන්නේ මේ රටේ ජනතාවටත්. උපදන්න දෙන්න තමන්ගේ දරුවන්ටත් කියන කාරණාව. ඒ හින්දා අවසන් වරටත් අවධාරණය කරනවා මේ රටේ මිනිස්වුවිදියට මේ ප්‍රශ්නය අතාරන්න මේ ප්‍රශ්නය සරලවගන්න අපි සූද නම්නෑ කිය කාරනාව ස්තුතියි. ම විශේසක්න වයිද්‍ය ජG චමල් සංජීව වයි්‍යහා සිවිල් අයිතිවාසය කම්පිලඳ වෛදරුන්ගේ පෘත්තිය සමති සධානය සභහපති එඒවගේම පීපොස්්ටුමරෝ සිවිල් සංනිධාන ව්‍යාපාරයේ සාමාජචික. ම මේ මදසාචා අපි ෘත්ති සමතිව්‍යාපාරයක්ක්ලි සම්බන්ධ වෙන්නේ කරු කීපයක් කේන්්‍ර කරගෙන. එකක් තමයි මේ වනට රටපුරා කතාබහල් ලක්වෙන ට්‍රස්ත විරෝධී ජාතික පන්තනැත්තං ත්‍රස්ත මර්ධන පනත සෞඛ සේවේ සඳහා කුමනාකාරේ බලපෑමක් සිද්ධ කරන්න ළුවන්ද කියන කරුණන අවධානය ලක් කරන්න. දෝබදන්න මේවට ට ඇතුලේ औෂධ හිංගයක් තියන වෂ මිල දරගන්න ැරි ර හි ගීල තියෙන. ිය රග ක්ගඩ රගන් අක්මාරෝගීන් විශේෂම පිළිකා රෝගීන්ට අවෂධ ලබා ගැනීමේ විශාල දුස්කරතා මතුවෙලා තියෙනවා. තර මේ සම්බන්ධ අපි දන්න පහුගේ කාලේි බොහෝ ෘදතිය සමති ව්‍යාපර සෙවිල්්‍යාපාර මේ සෞඛ්‍ය සේවය කඩා වැටීම ගැන දිගින් දිකනම කතා කලා ත සෞඛ්‍ය සේවය ඇතුළේ සෞඛ්‍යාමාත්‍යන්සේ ඇතුළේ අවෂධ නයාම අධිකාරි ඇතුළේ අවෂධ සැපම් පදතිවල තියෙන අඩු පාඩු ගැන. ඒවා තියන. දෂණ වංචා ක්‍රමිතා ගැන අපි පෙන්නුම් කරන්න හැකියාවක් ලබුණ. අධිකර මේ ක්‍රියාමාර්ග ලබා ගන්න පුලුවන්කමක් ලැබුණ. මානව හිමිකම් කොමිසන් සබාව හමුවේ ඒවා සම්බන්ධව සාධනීය මැදිහැත්තීම් කරන්නට පෘ්‍යවේදිීින් හැකියාවක් ලැබුණ. එනිසා අපට පේනදේ තමයි ඇද සෞඛ්‍ය අමාත්‍යන්සය තමන්ට අවශ්‍ය වෙන විදිහයට කටයුතු කරන්න බැරිතරණට මේරතේ ෘ්‍ය වේදීසාස් සිවිල් සම්විධාන ෘත්්‍යය සමති මගින් යම් බාහිර ්‍යයාමන එක ලක් කරල තියෙන. ඒනිසා අබිදක්ක පහවගේ කාලේ සෞඛ්‍යාමාත්‍යන්සේ ගැනිපු සමහර තීරණ වෙනස් කරන්න සිද්ධ වුණ. සමහර ටෙන්ඩර් මඟඩි රටර හෙළිවෙන්න පටන්ගත්ත. එනිසා විශාල වශයෙන් මුදල් ප්‍රතිපාදන නාස්ත්‍රයන තිවිච අවස්ථා සීම කරන්න පුළුවන්කවත් ලැබුණ. තොරේ ඒනිසා මෙවැනි ත්‍රස්ත මර්ධනනත් ්‍රස්ත විරෝධී අනපනත් ක්‍රියාත්මක වුණට පස්සේ. එවනි ක්‍රාත්මක වෙන රටකනංජීවත්තයන්නේ අර රාජචාත නැතුළේ. දේශපාලකින් කන දූෂණ වංචාක්‍රමගතා ගැන නිලධාරින් සිදු කරන දූෂණ වංචාක්‍රමිගතා ගැන කතා කරනති අවස්ථාව. බාහිර නියාමනය ෘත්්‍යය වේදීන්ට සිවිල් සංධිධානවලට ෘතිය සමිතිවල්ට සීමාවෙනවා නැත්තම් මර්ධනය කරන පටන් ගන්නවා. තර එහෙම වනාට පස්සේ ඉතාමත්ම පහසොයි දූෂිත දේශපාලකයන්ට තමන්ට අවශ්‍ය පරිදි රාජයාන්ත්‍රනය මෙහවන්න. දූෂිත නිලධාරීන්ට තමන්ට අශ්‍ය පරිදි රාජ්‍යන්ත්‍රනය මෙහයවන්න. තු අද කවුඩ මේ ට්‍රස්ත බර්ධන පරිතට පක්ෂව කතා කරන්නේ. අපි දන්නවා අධිකරණයෙන් ඇපපිට එළිය ඉන්න අපරාධකාර දේශපාලිකින් තමයි මේ ට්‍රස්ත මර්ධන පරිතට පක්ෂව කතා කරන්නේ. දූෂණ වංච අක්‍රමිකතා සම්බන්ධව චෝදනා එල්ලවෙන එල්ලවී හැකිසා මේවට යම්ම ආකාරෙන් දායක වෙච්ච නිලධාරින් තමයි කියන්නේ මෙවැනි නීතිීති යනපතතියෙන් ඕන කියලා. අරිම පැදිලි මෙවැනි ත්‍රස්ත මර්ධ අනපනත් හරහා. සැබෑලෙසම ත්‍රස්තවාදය මුාවෙන් ප්‍රස්තවාදය මර්ධනය කරන මුුවාවෙන් මේ සිද්ධවෙන්නේ රාජ්‍යයාාත්‍රනය ඇතුළේ සිදුවන දූෂණ වංචා අක්‍රමිකතා ගැන විවිධාකර අඩුපාඩු ගැන රාජ්‍යයාාන්්‍රනය නිස ක්‍රමවේදය යටතේ ක්‍රාත්මක නොවීම් ගැන පෙන්වාදෙනන ෘතිය සම ෘත්තිය සමති නායකින් න්නො මර්ධනය කරන. අද ත්‍රස්ත මර්ධන අනපනත් තිබුණ නම්. අෞෂධහින්ගේ අදටත් අකන්්ඩ වැිවර්ධනය වෙන. මර්ධන අනපනත් තිබුණ ලං සෞඛ්‍ය මාත්‍යන්සේ දූෂන වංචාක්‍රමකිිතා ගැන කවුරුත් කතාබහ කරන්නේ නෑ. මිලියන හැත්තාවක්වෙක් චෞෂද සැපියුම් පද්ධතියේ සිදුුවවෙච්ච අක්‍රරමකිතා ගැන. අද ඒක ප්‍රතිස්ථාපනය කරන්න පත්කරපු. මිියන හත්සියක් වදම් කරපු පද්ධතියත් නිසි පරි්දි ක්‍රියාත්මක වෙනි නෑ කියලා. අපට අද මෙහෙම කතා කරන්න පුළුවන්කමක් ලැබෙෙන නෑ. එනිසා අපට පේනදේ තමයි. මේ ත්‍රස්ත මර්ධන අනපලත, ම්ඹ්‍රෙල්ල එකක් කුඩයක් වගේ භාවිතා කරගෙන දූෂධ දේශපාලකයන් තමාගේ අකණ්ඩවම සිදු කරන ඒ තක්කඩි මචර ක්‍රමය පොවත්වාගෙන යන්න කඩිටු කරන. අද මේ ්‍රස්ත මර්ධන පනතට ත්‍රස්ත විරෝධී පනතට පක්ෂව කතා කර දේශපාලකින් දිහා බැලවන පසේ ඉතාමත්ම පැහැදිලි ඔන්ගේ අතීතය කළු අඳුරු මචර අතීතයක්. ඔන්ගේ වර්තමානය වගේම ඔන්ගේ අනාගතයත් ඉතාමත්ම අඳුරු සහ මජර ක්‍රමවලින් ගහන වෙන ඇතින්නේ. දශපාලකින් මතකතියාගන්න ඕන අපේ රටවගේ රටක දේශපාල තීන්දු තිීරණ ගන්න විට අතීතයේ ඔහුගේ ෝ ඇයගේ ක්‍රියා කලාපය වර්තමානයසා අනාගතයට රජු බලපෑමක් එල්ලකන්නවා. ඉන්තා සම්සය ඇැත්තා අතේදී ජයාර් ජයවර්තර විසින් ඇතිකරපු ක්‍රමවේදය ගැනවෙච්ච අප්‍රසාදය පිළිකුල නිසා අදලත් එක්සත් ජාතික පක්ෂයට අවරුදු හතලියක් ගිල්ලත් තමන්ගේ තනිරාච්්‍ය කදාගන්න බැරි වෙලා තියෙන. සජි ප්‍රේමදාස කුමන මතවාද ප්‍රකාශකරත් තමාගේ පියා රණසිංහ ප්‍රේමදස ගැන මේරටේ ජනතාවගේ තියෙන යම්යම් විේචන නිසා. අද සජි ප්‍රේමදර තමාගේ දේශපාල භූමික්කා ඇතුළේ ස් තැන ස්ථාවරකර ගැනීමේ බරපත ප්‍ර් නිර්මාණය වෙලා තියනවා. රනිල් වික්‍රමසිංහ ආර්ථි ක්‍රමවේදී ඇතුළේ විධාකාර ප්‍රකාශ සහ විධාකර උපක්‍රම භාවිතා කලත් රනිල් වික්‍රමසිගේ අතීත දශපාල භාතාව. ගේ වර්තමාන සසාහනාගතයට රිචු. හිතකර බලපෑමක් සිද කරන. එනිසා අද ්‍රස්ත විරෝධී පනතට පක්ෂව කතා කන්න අත උස්සන යම්පුද්ගලෙක් නනාගතේ මේ රටේ දේශපාල නායකත්ය ගැන හිතනවනම්. මේේ ට අනාගත දේශපාල පක්ෂයක නායකත්්‍යය ගැන හිතනවනම්. අනාගත දේශපාල භූිකාාවගැන හිතනවනක්. අන්නේ එදාට මිනිස්සු තේන්දු තීරණ ගන්නකොට. අද ඔහු හෝ ඇය මෙවැනි මර්ධනකාරී අනපනත්වලට දක්කොපපු. තයකත්තය නියත වශයම විනිශ්චය කරන බව නාමල් රාජපක්තතින පෝට්ටුියය විශේෂ අවධාරය ලක් කළ යුතුයි. ඇබ පේනදේ තමඔෝුන් තාවකාලික වර්තමානය ගැන බලලා තමාගේ තාවකාලික පැවැක්ම ගැන බලලා ත්‍රස්ත විරෝධී පනණත රද කතා කරන්න පටන් අරන්තියෙන. ්‍රස්ත මර්ධන පනතක් තිබුණ නං ්‍රස්ත විරෝධී පරණතක් තියෙනවනම්. අද වයි්‍යවරුන්ට ඇවිල්ලා විශේසක්න වද්‍යවරුට ඇවිල්ලා වෛද පර්ේෂකින්ට ඇවිල්ලා තමා සොයාගත්ත කරුණක් ජනගතක කරන්න බැරිවෙනවා. රටක වෛරසයක් පැතිර යනවනක් බැක්ටීරියය රෝගිතත්යක් පෙතිර යනවන සෞඛ්‍ය පද්ති අඩු පාඩු නිසා යම්්‍යමාකර රෝග පදති රෝග පැතිරලලා යනවනක් තමා සොයාගන්නා කරුණත වර්තමාන සෞඛ්‍ය පදධතියේ පැවැත්ම මෙනස් කරන්න වෙනවනක්. ඒකට පුළුවන් සෞඛ්‍යමතිවරයට සෞඛලේකම්වරට කියන්න අන්න මේ විද්‍යාත්මක පර්ේෂණය සෞඛ්‍ය මාත්‍යන්ේ පැවැත්මර තර්ජනයක්. සෞඛ්‍ය මාත්‍යශය අගතයට පත්වෙනවා. මේ පර්ේශණය නිසා රටේ. යම් ක්‍රමේද ගතියට පත්වනවා කියලා තීරණ ගන්න පුළුවන්. ඒ මුණට පත්සෙමකද වෙන්නේ විද්‍යා පරේෂයකට තමාගේ පර්ේෂණ දත්ත්වයක් ප්‍රකාශන පත් කරන්න බැරි වෙනවා. විද්‍යාත්මක ක්‍රමවේද යටර්තේ තමාගේ කරුණක් ජනගත කරන්න බැරිවෙන. නිසා ත්‍රස්ත විරෝධී පනතට සහයෝගගේ දක්වන සියලු දෙනාම ලිබියාවවෙ ගඩාෆි පාලනය ඉරාකයේ සදා මුස්යෙන් පාලනය හොඳින් අධ්‍යනය කළ යුතුයි. ඒම කාලික පාල කියට පුලුවන්කමක් ැබුණට සිිල් නතාව පාලනය කරන්න ඒ ජනතාව පුපුරායන තැන ඇත්තිවන ඉරණව ලිබියාවෙන් ඉරාකෙන් අපර තේරුම් ගන්න පුළුවන්. එනිසා මේ රටේ මනිස්සු මේ රටේ ජනතාවද යම් ප්‍රමාණයක නිර්විින් දෙල්ලක් කලා ඉන්න. කීප දෙෙනෙක් විිතරයි රටේ තියන ප්‍රශ්න ගන කතාභහ කර ැන පත්වෙලා තියනෙ. බොහෝ ෘද්‍ය වේදීන් රටේජයන ප්‍රශ් ගැන කතාකිරීම වෙනුවට ඕවන් විකල්පයක්ත් තෝරගෙන තියෙනවා රටහර යන තැනට. මෙචර දවසක් වෛද්‍යවරු ඔස්ට්‍රේලියාව මහා බ්‍රතාානය නමසීලාන්තය වගේ රටල්ලට ගිය දැන්වෛද්‍යවරු මැද පෙරදික යන්න පටන්ගරන්තියෙනවා. මේවන විට ඕමානය වගේ රටල්වල වද්‍යර ශ්‍රී ලාංකික වෛද්‍යවර එකය පනහක්විතර සේවය කරන්න ශ්‍රී ලංකාව හැරගීහිල තියෙනවා. මැද පිරදික කලාපේ ගත්තට පස්සේ. අපේ රටේ වෛද්‍යවරු තුන් සිය කඩාසන්න ප්‍රමාණයක් මේ රටේ සේව අතඇරලා මැද පෙරදික සේවය කරත යට ගීන්තියෙනවා. මෙචර දවසක්. ැපෙරදිි ගැන තා කරේ මැදපෙරදික ගුවසේවයටට විතරයි අප රටේ මිනිස්සුගේ දැන් මැද පෙරදිග වෛත්‍ය සේවයට සෞඛ්‍ය සේවයටට සෞඛ්‍ය සේව ැන න්න පටන් ගරන්තියනෙන. තට ඒවැනි තැනකට රට පත්කරද්දි. රට ඇතුලේ ජීවිවත්ත එන්න බැරි අනාරක්ෂිත වාතාවටයක් නිර්මාණය වෙද්දි. තමාගේ අධ්‍යාපනය ගැන තමාගේ සෞඛ්‍ය ගැන තමාගේ දරුවන්ගේ අධ්‍යාපනය ගැන තමන්ගේ දරුවන්ගේ අනාගතය ගැන සුරක්ෂිත භාවයක් නැතිනිසා තමයි බෘදධ්‍යවේදී අද මේ රට හැරල යන්නේ. එනිසා තමයි රට ඇතුලේ මේ විවිධ අනපනත් ගැන අද කතා කරන ප්‍රමාණය සීමා සහිතවෙන්න පටන් අරන් තියෙන්නේ හැබැයි අපි විශ්වාස කරනවා ෘතිය ව්‍යාපාර විදිහයට මේ රටේ මිනිස්සුන්ට සත්‍යය ජනගත කිරීමේ පරම වගකීමක් තියෙන බව. අද අප පවසනදේ සමහරට බෝධනා වි්‍යේචන කරන්න පුළුවන්. අද අප පවසනදේ බෝදනා අපට ගරහන්න පුළුවන් හැබැයි. එත දවසේ ඔබේ ජනයලෙෙන් ඇතුලට බයිනෙත්තු ආපු දවසට අපි අද මේ කියපපු කරුණුුවල සත්‍ය බෝධෙන්න්න පුළුවන් නිසාප විුෘත්්තිී සවති්‍යාපාරයක් විදිට විිම සෞඛ්‍ය සේවාවේ වැදි අඩුපාඩු දෂණ අක්කමිතා හෙළිදක්න ව්‍යාපාරයක් විදිට ්‍රස්ත මර්ධන පරතක් කරහා වැඩියෙන්ම වාසි ලැබෙන්නේ. මේ රට මේ තරම් බංකොලොත් කරපු, මේ රට මේ තරම් නය උගුලක හිරකරපු අකන්ඩවම ලැබෙන නයමුදලලුත් ගසා ගණ දේශපාලකී ඉන්න රටකට. තමාගේ විදුල බිල ගෙවන්නේ නැති. තමාගේ ජලබිල ගෙවන්න නැති. තමාගේ ජංගම දුරකතනේ බිල රජේමුදල්ලින් ප්‍රතිපාදනය කරන අතපය කකුල් කඩගත්තට පස්සේව ජනාජපති අරමුදලෙන් ගෙවන්න සිද්ධ වෙන. තමන්ඇමත දුර දර්ණ කොට. ල බටික හොකන් කරන දශපාලකන්ට මේ ත්‍රස්ත විරෝධී පනත හරි ආතල්ලකන්. උතද හේතුව ඔවුන්ට පුළුවන්කමක් ලැබෙනවා තමාගේ දෂණනකන්්ඩම කරගෙන යන්න. එනිසාපි අවත් දහරණය කරනවා මෙවැනි අනපනත්තරා සිදුවනදේ තමයි, ත්‍රස්තවාදය මර්ධනය කරනක නෙමෙයි. ත්‍රස්තවාදය මර්ධනයවනක නෙමෙයි මෙවැනි අනපනත්තරහා සිදුවන්නේ මේ රට ඇතුලේ. පුරා යන පීඩනය හැමුවේ සිවිල් ජනතා නැගී සිටිම් සිදුවන එක ඉන්සාතමයි මකිවේ හැම දේශපාලකයෙක්ම ඉරාකය කියවන්න. ලිබියාව කියවන්න. ඔවුන් තාවකාලිකව ජනතාව මර්ධනය කරාට එක මොහොතක ජනතාව යල ආාපස්සට හැරණ දවසක් උදාවෙන බවන්සයේ තවහගත යුතුයි. ප්‍රශ්නවලට ප්‍රයෝගි විසඳුම් ලබාදීමේ වගකීමක් දේශපාලකින් සතුවෙනෝ. ප්‍රශ්නවල්ට මාර්ගකත සැල්සුමක් ලබාදීමේ වඟකීම. ඒ පාලකන් සතුයන එහෙම නොවලතිින් සිදුවෙන දේ තමයි මේ රට ඇතුළේ නැවතවතාවක් මහජනතාවගේ නැගී සිටම් ඇතිවෙනක වලක්වන්න බැරිතත්වයක් තමයි නිර්මාණය වෙන්න.ඒවගේ මි රෘත්තිේ සමති ්‍යාපාරයක් ලෙස මේ දසල සමාජ මාධ්‍යවල විශාල අවදා ලක්කට කරුණ කවදාාර යමුකරනවා ඒතමයි ජැක්ෂන් ඇන්තරි මහත්යා දැනිස කොළම ජාතිකරෝහලේ ජැනිසත්කාරයකගේ ඉදෙද්දදි මෙතරන දීර්ගකාලයක් හඳවාගෙන තිබීම කොයිතරම් ප්‍රායෝගිකද ඒ ඉවත් කළ යුතුතද නැද්ද කියන කරුණ අද සමාජ මාධ්‍යල කතා කරන්න පටන් අරන්තියෙනවා. වදන මේක ඉතා වැදගත්තෙන්නේ මේ වෙලාවේ අපේ රට ඇතුළේ පෞද්ගලී කරණය ගැන විශාල සමාජ මතයක් ජනගත කරන වෙලාවක. ඇයි. අපේ රටේ සෞඛ්‍යපද්ධතිය මිදහස් සෞඛ්‍ය සේවාව ඇතුළේ අපේ රටේ මිනිස්සුන්ට තවමත් පුලුවන්කමක් ලැවිල තියෙනවා දුප්පත් අසරණ මිනිසුන්ට තමට අආශ කන බේත් පෙත්ත යම් ප්‍රමාණයකට හෝ ගමේ රෝහලෙන් මුලික රෝහලෙන් ලබාගන්න. ඇැයි සෞඛ්‍ය පද්ධතියක් පෞද්ගලිකරන්නේ වඋනාට පස්සේ මතිය අවස්ථා නැති වනාම ඔබ විශ්වාස කරන්න උන්න සේම් ප්‍රතිශ්ශාවට පෞද්ගලික රෝහලක න තම් පෞද්ගලි කරණය වෙච්ච, සෞඛ්‍ය පද්ධතියක් ඇතිි ගත කරන්න වුණනෝතින්. අවම වශයෙන් රෘපියල් ලෙක් ලක්ෂ පරස්දාහක ලක්ෂ දෙක බිලක්කොමට ගෙවන්න වෙනවා. වැරදිලලා හරි බඩයයක්ක්ුමක් හැදනතින් එක උන්ුක පුච්ච ප්‍රාහය පන්ඩිසයින්ඩස් සුනොති, රෝහල් ගත කල ශල්ල කරමයක් කරන්න වුනෝතින්. ඒකට මුදල්ලයකරෝතින් අවම වශයෙන් ලක්ෂ පහක දහයික බිලක්ගවන්න වෙන. අද අපිදන්නෝ අපේ රටේ සෞඛ්‍ය පද්ධතිය ඇතුළේ දියවැඩියාව ිරුදුර පේත්න හර්දයා බාදධ රද බයිපස් පිි රෝග පිලිකාශල්ල කර්ම විශාල ප්‍රමාණයක් යම්න්න බාධ මැත්තිහරි සිදු කරනවා. ඇබැයි ඔබට මේ වසිදු කර ගැනීම සඳහා පෞද්ගලික රෝහලකට හෝ පෞද්ගලි කරණේ වෙචක්්‍ය සෞඛ්‍ය පද්ධතියක් ඇතුළට යන්න නොදුරු දුනක සිද්ධ වුණෝති . කි ෙත්ම ඒ මුද ගේවාගන්න බරිතනත්ම ඇතිවන්නේ මොද අප පේරටේ සාමාන්‍ය මහජරතාවගේ සියට අසුවකට වැඩි ප්‍රමාණයක් දරිද්‍රතාවෙන් නත්න් පහලා ආර්ථිකමට්ටමක යිදේ. ඉනිසා පවුලේ සාමාජික දෙතුන් දෙෙක් ඉන්නකොට අම්ම තාතරත්ක බිහිට්ටික ගන්න මාසකට වියතන් කරන්නන මුදල කිසි සේත්මමට සපයාගන්න බැපුලුවන්කමක් නෑ. ඩෙංගු හැදිල රෝහල් ගතුනොත් දවස් දෙකතුනක් ඉන්න වනොත්. යන්න දල රුපියල් ක්ස තුන තරක් බවට පත්ෙනවා. එනිසා ඔබ අපි දකිනා මේ වෙලාවේ යම්යම් සමාජ කණ්ඩායම් සෞඛ්‍ය පෞද්ගලිකරණය කිරීම සඳහත් බෝසේ මත ජලගත කරමින් සිටනෝ හබැයි සාමාන්‍ය මහජරතාව බෝධ කරගන්න ඕනදේ තමයි පැරසිට මෝවල් පෙත්තට ප්‍රතිජීව කවසදට මුදලක්ගෙවන්න වෙච්ච දවසට අදින් අද සිටින තැන්ටත් වඩා ඔබ පහළ තැනකට කඩා වැටෙන බව. එනිසා මංගිතන්නේ. සෞඛ්‍ය පද්ධති ඇතුළේ ඔබන දැඩිසත්කාරයකකක ඉන්න වනෝති. දැඩිසත්කාරයකකේක විශාලකාලයක් ගත කරන්න වුනෝතින් ගෙවන්න වෙන මුදල කෝටි ප්‍රකෝටි ගානක් බවන පත්වෙනවා. අන්න නිසා තමයි සමාජය කතා කරන්නේ අර ජෙක්සන් නැන්තෙරි ැඩිසත්කාරයක තියාගන්නවා අද නැද කියන කරුණත්. ක් ඇැතනිල්ලටත් ඒවාගේ ඉන්න පුලුවන්කමක් ලැබිලතියෙන්නේ මේ රටේ නිදහස් සෞඛ්‍යසේවය තීර නිසා කියයක සමාජයේ මැදපන්තිය සහ ඉහල පන්ති අවබෝධ කරගන්න ඕන. ඒවගේ මතම අපි දකි නෝ පෞද්ගලික රහලක වෛද්‍ය ප්‍රතිිකාර කරලා. සහඩ සුවෙන් ඇති වුණට පස්සේෙන්. අපේ රටේ රෝගීන් නැවත්ත ආපසු හැරෙන්නේ රජ රහල් පද්ධතිය ගැන රජේ ෝහල් පද්ධතියජන සංවිධානාත්මක භාවය ඒ සංවිධිත භාවය ඒ විව්හයඒ වගකීම, ශික්න වයිද සාව වෛද්‍ය කාරමට ලබාන සේවය තින ගුණාත්මක භාවය. අපි විශ්වාස කරන්න පෞද්ගලි කරණය වෙච්ච සේවා පදධතියක් ඇතුළේ. ඒ අන්දමටම ගමේ මනුස්්‍යය දක්වා සම්ප්‍රේෂණය කර නවස්ථාවක් ලැබයි කියලා. එනිසා කෞුරුන් හෝ කෙවෙක් උත්සාදරනෝ නම්. මේරටේ සෞඛ්‍යපද්ධතිය පෞද්ගලිරණය කරන්න ඒට ආවඩන්න මංතන් එක තමන් විසින්ම තමාගේ ගෙලසිල කර ගැනීමය තමයි අපි දකින්නේ. හැබැයි අප කියනවා. සෞඛ්‍යපද්ධතියේ පරිපාලන යාන්ත්‍රණය වෙනස්විය යුතුයි. ඒවා සිත නිලධාරීවාදී යාන්ත්‍රණය වෙනස්විය යුතුයි. ඒවා සඳහා දක්ෂතා තියන කුසලතා තියන ජාතිකසා ජාත්‍යන්තර අද්දැකම් තියෙන ව්‍යාපාර කළමනා කරණය වෙන්න පුළුවන්. ජාත්‍යන්තයේ සමග සෞඛ්‍ය පද්ති වෙනසීීමම්ගැෙන අවබෝධයක් තියෙන නවක නිලධාරීන්ගෙන් සමන්විය යුතුයි. එහම නොවලතින් වෙනදේ තමයි, පහොගගේ අවරුදු තිය ඇතුළේ අපේ රටේ සෞඛ්‍ය පද්ධතිය. එතිරින් එහහාට නවීකරණය කරන්න. ත්ලෝක සමඟ අත්වල් බැඳගන්න රටට ආදායම ජරනය කරන්න. රට ආර්ථික උත්පාදන මාර්ගයක්ක ෙට විදහස් සෞඛ්‍ය ආරක්ෂාව තැන තියාගෙන සෞඛ්‍ය පදද වෙනස් කරන්න අපේ රටේ සංචාර්ක සෞඛ්‍ය කර්මාන්තය දියුණු කරන්න. අපේ රට ඇතුලේ සෞඛ්‍ය පද්ධතියේ නවමු අන්ස වෙනස් කරන්න අදදක්වාම අපේ රටේ වර්තමාන යල්පැනගිය සෞඛ්‍ය පරිාලය අසමත්වෙලා තියෙන. ඉනිසා එට දකින්නද නං මේ සෞඛ්‍ය පදති වෙනස් කරන්න න තාක්ෂණය සමග අත්වල්බඳගන්නන. ඒ රට සිංඟහපපුරුවක් කරන්න මලේශයාවක් කරන්න. මැද පෙරිදික ඩුබයිවනි රටක් කරන්න මහ බ්‍රතාානය ස්ට්‍රලියයාාවගේ දරුසක්ක ප්‍රතියක් කරන්න නං මේ දැන්තියන යල් පැනගිය ක්‍රමවේදවලින් ඔබට හිතන කමවේදයන් සමඟ වෙලස් කරන්න ඕන. ඒ සඳහා දේශපාල නායකත්තය දැනුවත් කරන්න පුළුවන්. දේශපාල නායකත්්‍යයෙන් ප්‍රතිපාද ලබාගන්න පුළුවන්. දේශපාල නායකත්තය සමඟ උර වැඩි උරුර ගැටි ක්‍රියාත්මක වෙලා. සක්ක්‍රියව මහජර්තාට සේව කරන්න පුළුවන් සෞඛ්‍ය පරිපාල වියෝහොයන් බිහිීයුතු වෙන. හැබැයි අප එවැන්නක් දකින්න ලැබෙන්ෙෙන් නෑ. ඒනිසා තමයි රුපියල් තුන්සයේ පෙත්ත රුපියල් තිස්දාහට ගන්නේ. පන්සය පෙත්ත පනස්දාහට ගන්න. හත් සිය පෙත්ත හැත්තදාහට ගැනීම දක්වා. එවැනි ලේක නුමත කර නිල්ධාරින් ෙමෙයි මේ රතේ මිනිස්සුන් අවශවෙන්නේ අපි දන්න IMF නය ආධාරවලින්. ඒ දදෙකුක්ද ඒ ලැබෙනට ප්‍රදානලින් අපි දකිලවෙන්න නිසි මාර්ගගත සැස්මක් අර්තේ නොත් පාදක ආර්ථිකයක් ගැන නවොත් පාතක සල්සුම් ගැන කතා කරනවා. එඒ ලබන මුදල එඒ ලබෙන මුදල අධ්‍යාපන සේෂත්‍රයට, විශ්වවිද්‍යාල සේෂට්‍රයට විද්‍යාත්මක පර්යේෂණ සහහා විශ්වවිද්‍යාල පර්යේෂණ සහ රිසර්්චන් ඩියවලප්න් සදහ වෙෙන්වීමක් සිද්ධවෙන්නේ නැවනෝතින් අපට සිද්ධවෙදේ තමයි. දහ අටවෙනි පාරටත් අF යන්න වෙනවා වෙනවාම තමයි. ඒන්නේ එදාට එහෙම යන්න රටක් ඉතිරිවෙන්නේන්නේ. නිසාබ ෘත්්තිය සමජ්‍යාපාරයක් දිියට එක බැත්තකින් ත්‍රස්ත මර්ධන පලතට විරෝධය පල කරනවා. ඒගේ තමයි සියත හිරු ඇතුළු ඒගේ සිරස ඇතුු මේ රටේ සත්‍ය ජනගත කිරීම සදා ෘත්තිය සම්ති සම එකතු වෙලා මේරට මිනිසුන්ගේ ජනවිං්ඥානය පුතු කරන නාලිකා මර්ධනයට පවා. ඒ පත් ියත වශය මිරදදි ාවිතාව වනවා. තොට ජනමමාද්‍ය මර්ධනය කරනවන ෘ්ති සමජ මර්ධනය කරනවනං ෘත්්‍යය ේදී මර්ධනය කරනං මේට බුද්ධි කාන්තාාරයක් වනාාට පස්සේ පාල කියට හරිම ලේසී තමන්ගේ පැට පවත්වාගෙනයන්. ඉන් සපී පැහැදිලියවම කියනවා ෘද්‍යය වේදීන් ජනමා්‍ය වේදීන් සිවිල් සංවිධාන ෘත්ය සමිති තමාගේ පෞද්ගලික මතිමතාන්තර ඉවතදාලා. එක පෙලට මේ පන්ද විරුද්ධය පල කළ යුතුයි එහම ැත්නම් මේරට ලිබිියාවක්. ඉරයක්ක් වෙන එක වලක් වන්න බෑක කියන පලඩ අපි ලබා දෙන්න කැවති. මම නිදිග මනෝජනානයයක් කාර හැඳුම්කරු පිපල්ස් ටමරු සංවිධානය. මයිතන්නේ මේ වෙනකොට රට තුළ දැවන්ත ආන්දෝලනයක් ඇතිවෙලා තියෙනවා. ත්‍රස්ත විරෝධී පනත්කෙටුම් පට සම්බන්ධය. දැන් ත්‍රස්ව විරෝධී පනත්කෙටුම් පද සම්බන්ධයෙන්. රටක් විදිහට බලනකොට ඒ රට ඇයි. මේ පණත් කෙටුම් පතර විරුද්ධ වෙන්නේ. දැන් අපි අවස්ථා ධණනාවකදී වරින්වර එකේක මුොහොතුවල් වලදී. අපි මේ ත්‍රස්ව විරෝධී පනත් කෙඩුම් පතේ තියෙන ඒ මර්ධනකාරී තත්වය පිළිබඳව. අපි විශාල වශයෙන් මේ රටේ ජනතාවගේ අවධානය යොමු කල තියෙනවා. සහ අපි රජයට බරපතල විදිහට අවවාධාත්මකව අපි ප්‍රකාශනකුත් කරලා තියෙනවා. හොම පැහැදිලිව මෙ ත්‍රස්තවිරෝධී පනත ක්‍රියාත්මක කරොත් රටට අත්වෙන රට පත්වෙන මෙ රටේ ප්‍රජාතන්ත්‍ර වාදයට උරුම වෙන ඒ කේදවාචකය සම්බන්ධයෙන් අපි දැඩි අවධානය යොමු කල තිෙනවා. දැන් මේ ත්‍රස්ත විරෝධී පනතේ තිස් එක්වැනි වගන්තිය. දිහා අපි විශේෂ අවධානය යොකරොත් තිස් එක්වැනි වගන්තය කියන්නේ යම් ස්ථානාධිපතිවරයෙක් විසින්. යම් පුද්ගලයක් සම්බන්ධයෙන් අදාළ නියෝජ්‍ය පොලිස්පතිවරයකුට කරුණු දැක්වු හාම එක මෙන්න මෙහෙමයි කියන්න. තිස් එක එක අයන්න කියනවා. යම් පොලිස්ානයක් බාන නිධායෙකු විසින්. නියෝජ්‍ය පොලිස්පතිවරකු ඇත ලිකිිතව ඉල්ලීමක් ඉදිරි පත් කනු ලැබි හැකිය මොනවාගැනද යම්. කාර්රයක් සඳහා එක නිශ්ි උපල එකේ දකළ යම්කාරයක් සඳහා සැකකරුවයක රඳවා. තබා ගැනීම සඳහා. රඳවා තබා ගැනීමේ නියෝගයක් නිකුත් කරන්න කියලා. කෞුද මේ එක කරන්නේ ඕයිIC කරන්නේ. යමස්ථාන ආධිපතිවරේ. එක පොලිස්ථානයක වයිසේ කෙනෙක් වෙන්න පුළුවන්. අපාධ පරීක්ෂණ දෙපාරර්තුමේතුව වෙන්න පුුවන්. CD එක වෙන්න පුළුවන් එම ඕනම තැන කෙනෙක් වෙන්න පුුවන්. පරා කොටාශිකල ත තැ ගල තියෙන්නේ ඒම ඕෑම කෙනෙක් වෙන්න පුලුවන්. ඉල්ලනවා අදාළ නියෝජ්්‍ය පොලිෂ්පතිවරයාගේෙන් ලිකිතම ඉල්ලනවා රද ම් නියෝගයක් නිගුත් කරන්න කියලා. එතකොට වෙන්නෙමකත්. එතකොට වෙන්නේ සැකකරුව විසි. ඒ කියන සැකකරු විසින්. මේ පනත යටතේ වන වරදක්. සිදුකරනු ලැබෑති බවට හෝ ! සිදු කරලතියෙන්න්නත් පුළුවන් සිදු කිරීමට සම්බන්ධ වී ඇති බවට. විශ්වාස කිරීමට සාධාරරණ හේතු පවතින බව. මේ වචන හරි වැදගත් මංඒගන පස්ස කියන්න. සාධාරණ හේතු පවතින බව. බවට එක නියෝජ්ජ පොලිස්පතිවරයා සෑහීමකට පත්වන්නේ නම්.! එම සාධාරණ හේතු තියෙනවා කියලා නියෝජ්‍ය පොලිස්පතිවරයා සෑහීමකට පත්වෙනවා නම්. ඉට පස්සේ ඒම ොටත් සැරර කියන්නේ. මේ වගන්තියටතේ රඳවා ගැනීමේ නියමයක් පළමුුව මාසතුනක් නොයික්ම වන කාලයක් සඳහා නිකුත් කරනු ලැබිය හැකිය. ටැ මේක නිකුත් කරන්නේ නියෝජ්්‍ය පොලිස්්පති වර එෙක් විසි. දැන් මේ වෙන කොට තියෙන. ත්‍රස්වවාදේ වැලැක්වීමේ පන්නත යටතේ. රැඳීමේ නියෝගෙ නිකුත් කරන්නේ ගරු මහහින්ස්ශ්‍රාත්වරයා විසි. ඒත් එක්කම ඒ අමතර ්‍රස්සමානතති ඇරති යනවන ජනාජපතිවරයා විසින්න්නේ රැඳම් නියෝග අත්සාක කරට ප වශෂයන ජනාජපතිවර වින් තමයි හරිරම ගත්තාහම එ ො රැඳුම් නියෝග අත්සාං කිරීම කරන්න. දැන් මේක ගේනවා නියෝජජ පොලිස්පතිවරයෙක් දක්වා. එක ඉතාමත් බර්රපතල කාරණයක්. ඇයි එක වශන ඇති බා සාධාරණ හේතු පවතිනවා නම්. අපි දන්න මේ වර්තමාන ති ශ ර පල රට. සාධාරණ හේතු කියල කියන්නේම තමාන්ට ඉහලින් ඉන්න දේශපාලන අධිකාරය විසින් ලබා දෙන දුරක්කතන ඇැමතුමෙන් කියන හේතු ටික විතරයි.ඒ ඇරන්න මෙයි අතිශය බෞුතරයක් පොලිසිල්ධාරීන්ට. අතිශය බහෞතරයක් පොලිසිල්ධාරීන්ට වෙන මානුෂී පැත්තෙන්, ප්‍රජාතන්ත්‍රවාදය පැත්තෙන්, නීතිය පැත්තෙන්, රට ආරක්‍ෂා පැත්තෙ. මහජන සාමය කියල කාරණය පැත්තෙන්. යුක්තිය සාධාරත්වය කියෙන කාරණය පැත්තෙන්. බොහෝ සාධාරණ කියන හේතු පේන්නේ නෑ. ඒක මෑතකාලේ වගේම ඇතකායේ සුදුඉන්දිහා බැලු හමත් මේ රට ඉතිහාසේ දදියා මදක් වි පපරමින් බල ඕනුමක නට පැලිවිවා. එනිසා පොලිසිය සාධාරණී කරණය කරන්න මොගද තමහට ඉහලින්ගෙන දේශපාල්ල බලධාරයාගේ අන පොලිසිය සාධාරණී කරණය කරලා. ඒක සාධාර හේතු අක් බවට පරිවර්තනය කරලා රෞුන් කරලා පොලිසිය අදාළ පුද්ගලයංව රඳවම්නෝග කරන්න සිරගත කරන්න, රක්ෂිත බන්ධනා ධාරගත කරන්න නඩුපිට නඩු දාන්න පොලිස්ය විසින් කටයුතු කන්න. ඔක තමයි මේ රට තියෙන ඇත්. දැන් එක තව බරපතල වෙන්නකෝම. දැ මේරටේ නියෝජ පොලිස්පොතුරු කියක් ඉන්නවා කියලද මේ රටේ ඇත්තෝ හිගෙනන්නේ. මේ වෙනකටින්න්නවා නියෝජ්‍ය පොලිස්පතියවරු පණහක්. නියෝජ්ජ පොලිස්පතිරු පණහක්කින්නවා. ඒකෙන් ස්තිරව ස්තර පර්මණ ඩියජින්ස්ල ඉන්නේ දහත් දෙනයි. ප්‍රර්මණ ඩියයජල දාහත් දෙෙනෙක්කන්නවා. ඉඩ අමතරව ඇක්ටන් දියයිජිල ඉන්වා පිරිමි විසි නමයක් කාන්තා පොලිස්සින්නවා හතර දෙනෙක්. ඔක්කොම එකතුව ගත්තහම පණහක්කින්නවා නියෝජ්‍ය පොලිස්පතිවරු. දැන් හිතන්න. මේ නියෝජ පොලිප දුරු පනස්ස දෙෙන. තමන්ට ඉහළගෙන අන සාධාරණිකරණය කරලා. එක සාධාරණ හේතුව අපබවට පත් කරලා. රැඳවුම් නියෝග ලබාගන්න දියෝති කටයුතු කරෝති. මේ රටට ජනතාවට සාමාන්‍ය ස්විල් පරවේසියාට අත්වෙන ඉරණම් මොකද. අත්ව නිර්ණ මොකද. එනිසා මේක ඉතාමක් බර්රපතල්ල තැනකට මේරට තල්ලු කරන්න අවස්ථාව. එනිසා නියෝජ්්‍ය පොලිස්පතිවරු කියලා කියන්නම. ඊලඟට පොලිස්පදි දූරේ හෝ ජේෂ්ට නියෝජ්‍යජ පලිස්පති දුර්රය හෝ වෙනයම් තනතුරක් වවා අපේක්ෂාවෙන් ඉන්නේ. ම විශ්වාස කරනව හදවතර එකංගව. මෙයින් නියෝජ්්‍ය පොලිස්පදිවරු පනසන අතරරි. ඉතා මතලොස්ස මේ ඇගිලිවලින් අතේ ඇගිලි ඇතිවෙයි. දනින් හරද සාක්ෂය එකංගව නිල ඇඳුම දාගත්තහම. දම්මෝ බවවි රක්කති ධම්ම චාරී කියන. විදිහට ධර්මය හැසරෙන්න්නා ධර්මය විසින් රකිනව කියන මූලික සිද්ධාන්තය මත පීරල් කටයුතු කන්නයි. අන එක්සිියල්ලෝ ඉතාගෙන ඉන්නේ දේශපාලක්ඥා මත රැකුණොත් දේශපාලඥා විසින් රකීවිය කියන කාරණය මත. දේශපාලක්ඥාගේ ඕනෑපාකම් මත හැසුරුනොත්. දේශපාලක්ඥාව තෘප්තිමත් කරු. සම්තෘක්්තිමත් වෙන මොහොතේදී තමාව ආරක්‍ෂාවයි තමාගීලක ප්‍රමෝශ්ණයක හම්බේ කියනතැන්. එකතම ඇත්ත කතාව. මේ රටේ පොලිස් වංශකතාවේ ඉතාමත් කලු අඳුරු ඉතිහාසයක් මේ රට දාය කරනේ මොහතේද. අපි කියන්න පොලිස් දෙපාර්ත්මේන්තුව එම වෙන්න ඕනෙ එකක් නෙමේ කියන්න. ඇැබ අවාසනාවකට අවාසනාවකට අර ඉන්න බහුතරයක් දේශපාලල කුක්කෝ දේශපාලක්න කටුලෙව කන එ පොලිස් නිර්ධාරන් නිසා පොලිස් දෙපාර්මේන්තුව දැඩි අපකීර්තයක ලක් වෙලාතිය. ඇබ අපි දන්නවා ඒ වගේ මේ පොලිස්සිය ඉන්න අතිශ්‍යයක් නිලධාරීන් මේ සම්බන්ධයෙන් දැවන්ත විරෝධයක් එල්ල කරමින් සිීවාක්කිෙන කාර. ඒ නිසා එවන් පසුබිමක එවන් පසුමි ත්‍රස්ත විරෝධී පනත ගෙනල්ලා මේ කටයුතු කිරීම බරපතල ප්‍රශ්නයක් මේ රටේ ජනතාවගේ ජීවිතය අනන්ත දුක්කිිත තත්වයකට දත් ක රණයක්ක් වන. අපි දන්න දැනඩත් සාවිවල අනන්ත අප්‍රමා නඩුතියනවා. හෙරෝයින් හඳුන්වල දීලා. එ මොහොතේ සකකරු ගාව හෙරෝයින් තිබිලනෑ. එ මොහොතේ ඒ සැකකරු යම් අපරාද වරදක් කල්ලනෑ. හැබැයි පොලිස්ය තමන්ගේ පුද්ගලික අවශ්‍යරා මත. එමනත්තම් බලය ධනය නිලේ සහිත, ඇතන් පුද්ගලන්ගේ ඕනෑ පාකම් මත සාමාන්‍ය අහිංසක සිවිල් පුරවැසියන් මත නඩුපිට නඩු දාලා ඕවුන සිරගතක අවස්ථා. යිනිකෝ මේේට සිදව වෙනවා දයිනිකෝ මේ යටට සිද්ව වෙනවා. එකදම ඇත්ත කතාව. එත් එක්කම ත්‍රස්්ස විරෝධී පනත ගැන දැන් අලිසබ්‍රී හිටපු අධික නමාත්‍ය ඇත්තුමා බෝම් පැහැදිලිය කියනවා මේ මම කිය කාරණයම. නියෝජ්‍ය පොලිස්පතිවරල්ට මේයාකාරයෙන් රැඳෝම් නියෝග ලබාදීම ඉතාමත් බරපතල තත්ත්වයක්ක් කියය. ඒත් එක්කම වර්තමානය පොල්ජාල පරමුණේ ලේගම්වර්යා සාගර කාරය වසන්. ලුවන්තරම් පිස්සුකතා කියන අතරේ ත්‍රස්්ව විරෝධී පනත ගැන අන්න මම දැහුවා යන්තම් හොඳකතාවක් කිය තිෙන. මොකද කියන්නේ. එය කියනවා ත්‍රස්ව විරෝධී පනත ගැන අධිකරණ ඇමතිටවත්. අධික නැමති කියැන කවුද මේ ත්‍රස්ව විරෝධී පනතගේන්නේයා? ත්‍රස්වවිරෝධී පනත ගැන අධිකරණ ඇමතිටවත් විශ්වාසයක් නැහැවගේ අපිට දැනෙන්නේ. ආ! අපිද කියන්නේ! නැහැනෑ ආණ්ඩුවේ ප්‍රධාන පාර්ශවකාරය. ර්රියට මගත්තවොත් සමස්ථ ආ්ඩුව කෞුද පොහොට්ටුවේ ලේකාම් සාගර කාරයවසම් කියනවා. එහෙනම් උඹලට විශ්වාසන පලත අපට විශ්වාස කරන්න කියලද කියන් මරුණේ. දැන් උන්තත් විශ්වාසනය පනත. උන්ට ස්වුවරනෑ මොකද මේ වෙන්න යන්න කිය. දැන් රටට කියනවා උඹල පිළිගනිල්ල මේ පනත කියල. උබලහිතන් අපිට අන්ද කයිපු කියන්න. මාර් වැඩක් මේ රට මිනිස්සු මොක්කු කියලද හින්න. ඇ එහෙම තැකට ඇවිල්ලා. එඒම තැනකට ඇවිල්ල කියනවා අපි මේ තෝමාද ගෙනෙන්නුන. අර තවකෙක් කියන ත්‍රස්වවාද නවත් අන්න වුන්. ්‍රවා ත්‍රස්ථවවාද නවත් අන්නන ත්‍රස්වවාදී වැඩ කරනුන්ගැ. අර මැයි නමයිෙන්ද ගන මුදදු අහිසරමිනිස්සු ගැවේ අන්න ත්‍රස්තවාදිය. උන්ව පේනනෑ. හවස ගවල් ගෙන තිබ්බක පේනවා. අපි කියන්නේ ගහපයකටත් පේවර ගන්න ඕනේ ගෙවල්ගෙන තිබ්බට පවගන්නු තමයි. මොකද අපි කිිස්තු ප්‍රජන්් කාරීත්වයක්. පියනුුවත කරන්නේනෑ. ඒකයි බොහොම පැහැදිලි කියේනවා. හැබැයි. ප්‍රචන්්ඩ කාරිීත්තුවය මර්ධනය කරන්න කියලා ගෙනනල්ලා ත්‍රස්තවාදේ මැඩබවත්වන්න කියලා ගෙනල්ලා තමන්ට ඕනඕන පුර තමන්ට විරුද්ධ වෙන. සිවිල් ක්‍රියාකාරිකයන්ව බහුජන සංවිධාන එමනත්ං ෘතිය සමිති ජනමාධ්‍ය ආයතන ඕන ඕන විචන මර්ධනය කරන්න උඹලට ඕනඕන නීතිගන්න මේරටේ අපිීට දෙන්නන්නේනෑ. එක බොහොම පැහැදිලි එක නිශ්්‍යදයි. එකස්තීරයි. අයගේ දෙගක් නෑ. එක විරුද්ධව ගතයුතු ගත හැකි සියලු ක්‍රයා මාර්ග ගන්න අපි දසනකින්වත් පසුට වෙන්න නෑ. බොහොම පැදිි අපි එක් කියකිරු. ඒනිසා ඒයාලට විශ්වාසනච්ච පනතක්ගෙනල්ලා අපිට විශ්වාස කරන්න කියන සදාචාරාත්මක තත්වය මොකද්ද කියලා අපි අණ්ඩුවෙන් අහන්න කැමති. එහමන අපට තේරෙන්නේ දැම්මේ පනතගෙන්න්න ඕනනාතියන්නේ රංග බන්්ඩාරට ර ලි විකර සිංහලට. ත යි ද කිය ශේ ර ැ න ජනාති බෙත්තුමා කල්පන කාරරි වන්නඕනේ. අනුන්ගේ ිංකිරිිකන්න ලෑස්ව ා. හේතුව හැම පොද පෙරමනේ හැම අධ්‍ය වශ්‍ය කාරය මිෂ්ට කරන්න ගිහිල්ලා. තමන්ගේ පිට ඒදවල් බාරකෙන. අන්තිමන කොට පොදුපැන වනත් කියේනවා අපි නෙමේ ඒ වැඩේ කරේ. අපිනෙමේ ඒක කරන්න. එනි සාපි කියන ත්‍රස්ව විරෝධී පනසක් ගේ රට. හැබැයි එක ත්‍රස්තවාදය වලක්වීමට මිසක් ආණ්ඩුවට විරුද්ධ වෙන වනි සුන ඔොත්න්න නෙයි. රාජ්‍යයි රජයි කියන දෙක එක තේවුරුන්ගන්න. රජ්‍යවල් වෙනස්ව වනවා රාජ්‍යය වෙනස්වවෙන්නේ නෑ. රාජ්‍ය ස්තිරයි අපි ආරක්ෂා කරන්න ඕනේ රාජ්‍ය මිසක් ආණ්ඩුව නෙමේ. ආණ්ඩුව රැකීම දේශපාලනෙක් කාරණ. ඒක වෙනයි ඒකමෙනයි. එසම තත්වයන් පටලෝගෙන තත්ත්වයන් පටනලා තමන් අවශ්‍ය කරන. මර්ධන කාරී අනපලත් ගන්න මේරටේ තමුන හැලට කිස්ුදු ඉඩක් නැහැකිෙන කාරණේ අයි බොම් පෑජලි ප්‍රකාශ කරන කැමට ඉලේකදමයි අප්‍රේල් විසියෙක් පෙන්ද. එනවා පාස්තුදින ප්‍රහාරයට අවුරුදු හතරක් පිරෙනවා. අවුරුදු හතරක් දෙදස් දහනමේ අප්‍රේල් මාස විසයෙක් පෙන්ද. උදේ අටයි හතලෙස් පහට. එල්ලවෙච්ච එ නේක්්ච ත්‍රස්ත පත්‍රස්ත ප්‍රහාරය නිසා ජීවිත දෙසේ හත්තෑකට වැඩි ප්‍රමාණයක් ඇයිම වෙලාතිය. පන්සිියකට වැඩි ප්‍රමාණයක් එක්තැන් වෙලා තින තුවාල වෙලාතියෙනවා අසරන වෙලාතියෙන. හැබ අදටත් අදටත්ඒ කාරණය සම්බන්ධයෙන් යුක්තේෂව වෙලා නෑ. අන්තිමට අන්තිමට කාරණයදී අතිශයෙන් වැදගත් තැනත්තියක් වෙච සාරා ජස්මීින් සම්බන්ධීින් තුන්වැනි ඩන්නේ වාර්තාවක් ගන්න තරමට. විමර්ශකයෝ පහත් තැනකට වැටලා තියෙනවා. දැන් ඊළඟට අපි බලනවා. අධිකරනොලදී යම්කිසි කාරණ සම්න්ධෙන් දියන්නේ වාර්තාාව ගෙනවා. අපි කියවා ඕනේ න්නේ වාර්තාට විශ්වාස නෑ කියල. අපිෙන දෙෙ වාර්තාවක් ැදවන්න කිය අපි තුන් න්නේ වාර්තාවක් ැදවන්න කියලා. අපිෙන හතරන දියන්නේ ර්තාවක් ඇදවන්න කියලා. අපිට ඕන න්නේ වාර්තාාව වෙනකම්.ඒ අනි නීතික්්‍යවරු කිවෝත් ි මේ Dන්නේ වාර්තාව පිළිගන්න නෑ කියලා. තකොට මොකදද නීතිපදපාර්තමේන්තුව හෝ රසපරීක්ෂ දෙපාර්තමෙන්න්තුව කරන්න හදන්. මොකදද අපරාධ පලික්ෂන් දෙපාර්තමෙන්න්තුවෝ හ අපරාධ විවර්ශන කණ්ඩායම් කරන්න හදන්. ඒනිසා එකඒකාට ඕන ඕන විදියට දන්නේ වාර්තා හදන්න බෑ. එකඒකාට ඕනෝන විදිට දියන්නේ වාර්තාගෙනල්ලා ඒව පිළිගන්නග ලටි කියන්නත් බෑ. ඒැයි බොහොම පැදිලකනෝ සංවිධානයක් හැඩියට අපි පීපර්ස් තුමෝර සංවිධානය නිශ්ද ප්‍රශ කන්නවා සාරා ජස්පීන්ගේ තුන්වැෙන න්නේ වාර්තාව සත්‍ය වාර්තාවක් කියලා. අපි දසමකින්වත් අල්ප මාතරකින්වත් අපි පිළිගන්නේ නෑ. අපි විශ්වාසක කරනවා. න්නේ වාර්තාව කාගේ හෝනකමට හදපි එකක් කියලා. අපි ප්‍රශ්යක් හනමේ වෙලාවෙ. රස පරිීක්ෂක දෙපාරතම ේතුවයි. ය දන්නේ වාර්තාව අරගෙනගේ කෞද පළමිනි ප්‍රශ්නය. දෙක අරගෙනගිය පොලිස් දෙළධාරයා පොලිස්ථානයට යන්න කලින් ගියා අයයි කියන දේශපාලඥා කවද ගිල හම්බවෙච්ච දේශපාලඥයා කවුදු. තුන්නි රැිහනවා අධිකරණයටත් ඉදිරිපත් කරන්න කලින්. DNAන්නේ වාර්තාව පොලිස් මාධ්‍ය කොට්ටාශයවිසින් ඇයි මේ සම්බන්ධයෙන් සමාජකත කිරීමක් කර. එනිසා අධිකරණයේ ක්‍රියයාාපටිපාටිය අත්තියෙන. හැබැයි අධිකරණයට අනකන්වත් ඉවසාගන්න බැරිවෙච්ච. පොලිස්සිය විසින් දේශපාලඥන්ගේ ඕන කමට අදදාල මහමොරුවන්ගේ ඕන මට මෙන්න එලිරධානවා ඩියන්නේ වාර්තාව සාරා ජස්මින්න්ගේි. ඔොළු හිතන්නේ ඔගොලු කියන කියන දේ පිළිගන්නිට මං්ඥන් කියල. එහම එකක් නෑ. ඔගොලු කියන කියන දේ පිගන්නි බැඳිලට නෑ අපට ලෑස්තිිත් නෑ. අපික ලෑස්තිත් නෑ. අප කිය බොහොම පැදිලිව මේක නිශ්චිත මහමලොකරුවන් අපේ හෙළි දරව් කරගන්නවනේ එනිසා විනිින් වැඩසහ ගන්නාවක් හැදිල දනවා ැ විෙනුවෙන් ගේ නිුද තිබිච්ච, බෝපිටියයඉදලා. පි වස් ති ිච්ච පාගමන රත පෙළ පාලිය පොලිස්සියේ තුච්චවිදියට අවහිර කරනවා බාධ කරනවා. කළු කොඩි දා නෙපයි කියෙල කිය නො. බැනර් ප්‍රදර්ශය කර නෙපයි කිය නවා. අපි යානවා බලගී ුනිෆෝර්ම්ම ගොදවා. බල මොක්කුද ආණ්ඩුවේ කටු සපන සනක ෝ න්තද නකට පොලිසි යේ බහතර පොලිසි යි ප ති තින . අපි හන්නේ බල දැනගන්න ඕනේ ුනි ෆෝර්ම්කට පි කියෙවන්නේ. ඒකේ මිනිස්තුුන්ගේ බදු සල්ලි වලින් මිසක් බල සපත්ව ලවකන දේශපාලක්නයගේ බෑක හවන්ටක නෙමේ කියන ඒක තේරුන් ගන්නන රට පොලිසිය. එම ැසි තන තමයි පොලිසිය මේකගේ තුප් පහි වැඩ කරන්න දැන්ට ට ලතිීම. එසා අපි කියනවා ඔය දගලන මජර නිලාරට උගල නිල දු ගලන කාලය වැඩි අඇත නෙේක කියන. නිශ්චිත මේක විරද්ධ ගන්නන සියල ක්‍රිය මර්ග පිගන්න. ද පේ අපි දක් නමෙද. ගලමෝදර දිච්ච ස් ාරකට. මකත්ත මේතිල මදර කාලකන්නේ පලිගෙනීම. ඉස්තාරකට සාමාන්‍ය සිවිල් පරවේසිකට න්න බැරිෙන. මොකත්ත රකැදින ප්‍රජාතන්ත්‍රවාද මානකොඩි කියයන්නේ ප්‍රජාතන්තුරාදී සමාජවාද ජනරජ. කොහේද ේකතියන ප්‍රජාතන්ත්‍රවාදී. කොහෙද ඒකතියන සමාජවාද. මන මගුලක්වත්නෑ නමක් විර ඉදිරලාද. උන් රටකාලා දැන් නමත්කාලා මේරට මිනිස්සුන්ගත් කාලා මිනිස්සුන්ගේ අනාගතෙත් කන දැන්ට මේකද පත් කලතියෙන්. අපි කියන්නේ ඔවුවට විරුද්ධව පැහැදිිල් ක්‍රාමාර්ගන්නවා. එනිසා විසිවෙදරෑ විසිවද රෑ අපිග පුලුවන්න්න නවත්ත පල්ල කියන. විසිවෙදරෑ නමයට කටුව අපපිටියෙන් පටන්ගන්නවා කටුවපිටියෙන් පටන්ගන්නවා පාගමන. විසි එක්වෙන් දවද යටටයි හතලිස් පහට ඒ පාගමන ප කියයනවා කොච්චිකටේ පල්ලියට. ල නොත බ ඒක අපේ අයිතියක් බට මරපුූන්ට සසාධාන ෂ් කරන්න බෑ හැබැයි බලට මරපුූම් වෙනුවෙන් යුක්තේශ්ක කරන මිනිස්තු නවත්න්න උඹලට කිසිද හිරිකෙදය කුත්නෑ ලැජ්ාව ගුත්නැ. මොනක් කාලක්ිදමේ. මොනක් කාලකන්නිදමේ. එනිසැල් බොහන් පැහැදිදූ කියනවා. මෙතැන එහාට දැගල සීම කරගන්නවේ කාට කාට. කම සි ශප නතයක් ගැන. ල් විකන සිංහට නැවත කියාව කියවගන්න බයි නැටේ මනිසුන්ගේ ඒ ජනවිංඥානය ගැන්. මිනිසුන්ගේ හැසසිරීම ග එ නැත් හට ක් ති ගොට බේ ච්ච ද. ගේ ැනක කිය වික්්‍රම සිගේ නවතිී දන්. එනිසයි එක ාගේ ලනු කන්නේ නැව ඒ දන ලනු අමුවමිය ගිලි නැව තමන්ට දැන දේ තෙක්ක. ිනිස්සන්ට ැන අශක ෙක්. න්දු තිය ගන්න දැන්ට මේ ආ්ඩු පත්වෙන්න්න ඕනේ ආන්්ඩු. එම පත්වන තෙක් අප අපේ අරගලය අප සටන ජනතා පෙළගැස්වීම අකන්්ඩ කරන ක කියල රන්නේේ බෝම් පැදිි ප්‍රකාශ කරනවා බෝමස්තුද. ඇතම දැවන ප්‍රශ්්‍ර රාශයක් තියෙන රටක අපි අද පීපල් සුබෝරු ආයත වෙනුවෙන් සාමාජකය කැටියට මමත් අදහස් කරා කතා කරන්න. ත්‍රස් පනත එඒවගේම දූෂණ විරෝධී පනත. මේ දෙක මහිතන්නේ රජයක් හැටියට මේ ගොල්ලු ඉතාමත්ම ඉහල උත්කර්ශයකට ගෙනල්ලා ගොල්ල කියනවා එක පැත්තකින් මේ රට අලුත් මාවතකට ගෙඩියනවයි කියනෙ එක. මූලික අරමුණ තමයි ත්‍රස්ත පනත හරහා මොනර්මුණ තිබුණනත් ඒගොල්ලො බලාපොරොත්තුව වෙනවා ජනතාවගේ කට වහලා ඒමත් නැත්තං. ල වල්ට ල ඉඳ පල්ලා අපි අපේ වැඩේ කරන්න කියන එක. එක බොහෝම ම හිතන්නේ සිහිනයක්. අනිතක තමයි මම කියන්න ඕු විශේෂ මේ දෂණ පනත. ඇත්තටම මම ඒ දූෂණ පන්නත සම්බන්ධය ඉතාමත්ම උනාය කමෙන් අධ්‍යයනයක් කරා. මට හිතෙනවා මේකත් අ ඉක්දාස්ථම සය අනු හතරවර්ෂය අක දහනමය. ්‍රයිබ කමි ස්ටැබි් කරාවගේ නිර්මාණය කලාවගේ ඒවාගේ පිපෝට්යක්ක් වෙන්න පුළුවන් පනතක් වෙන්න පුළුවන් මුකද හේතුව මේ අද අපි කතා කරාවගේ මේ පවතින රට තුළ. කිසියම්ම විදිියකට අලුත් පනතක් ගෙනල්ලා දූෂණය නවත්තන්න බෑ අපේ සමස්ත ආ්‍යන්ත්‍රණෙම රාජ්‍යන්තරනම අවබෝධ කරගෙන ඒ සඳහා යම් කිසි සුදුස පිළිතුරක් දුන නැත්තං. ඒ කටයුතු කරන්නේ නැතුව මේ ගොල්ලොෝ බොෝවිට දැන් කියන්නවා අරගලය නෙවේ ගැටලුව අරගල කාරයෝ කියලා ඇතටම අරගල කාරයෝ නෙවේ අප තියන ගැටලුව මේ ප්‍රශ්ත හරියට නොදකින්න එම නැත අවබෝධයක් නැති මෝඩ ඒ වගේ තිරශ්චීන වයවෞෘර්්ධ පාලකයවෝ මම වයවෘර්ධ පාලකෝ කියලා කියන්නේ අප පර්ලිමේන්තුව ඉන්නවා මේ එකක ියාජනවා ඇත්තටම බහුතරයක් රුණුව ඉන්න විජි පාර්තිය ඇතට පහයි තිස්සක හතලියයි විසියකයි. මන් කියනහතලිස්සේ ගාන හතලිසේෙදල පනහට හැටහතයි පස්සක ඉන්දල හැට පනස්හතරයි හැටේකඉදල හැත්තයිට දිස්සතයි හැත්තේ ඉඳදල අසුවට නමයයි. ඇතට මෙවැනි වයවෘර්ධ පාලකඉන්න රටක මේ ගොල්ලොන්ගේ අවශ්‍යතාවය මේ ගොල්ලොන්ගේ මං හිතන අන්තිම හුස්මහෙලෙන තුරු පාර්ම පාර්මේන්තු වීදගෙන. ගොල්ලොන්ගේ වැටයතු කරගෙන තව තවත් හොරකම් කල්ලා මේ රට නැත්තරම නැති කරන්න. මම කියන කමැති නාමල් කිව්වා එගේ සරත් නිසාාන්ද කිව්වා තවත් ගණනාවක් කිව්වා ත්‍රස්ථ මරදන පණ තහර. ජනාධිපතිවරයා කරන කාර්යභාරය එගොල සතුටට පත්වෙන කියලා. එවගේම නාමල් කිව්වා රාජපක්ෂ කඳවුරට මේ වර්තමාන තත්ත්වය පිළිබඳ වගකීමක් ගන්න බෑ කියලා. ඔයි කාල්ලාව මද කියන්න කැමැති මේ ප්‍රශ්න දෙකම ත්‍රස්ථ මර්ධන පනතක රලතියන කට වහන්න නම් ජනතාව නිහඬ කරවන්න දං දූෂණ පනත කරා තියෙන්නේ අය මෙ එකකේ අනුව කිසිම් ඉදිකට අලුත්මාවත ගන්න නම්. ඔයි දෙකම ඉස්ට වෙන්න නෑම ගොල්ට මොකද හේතුව දෂණ මර්ධන පනත පැහැදිලිවම කිසියම් විදිකර අරණක නාකි ගෑනයකුට මනමාලියකට ඇන්දහා සමාන අපේ රටේ. එක වෙන්න නෑ. මොකද රනිල් කියනවා රතක් හැටියට. ඒ ග ෝජ හල්ල වයි බෝඩි හදරවයි ම තන්න්නයි වැඩට හදන පුළුවන් කියලා. ඒමකද හේතුව අද පාර්ලිමේන්තුවෙන් ඉද ලි පටන් ගනිමු. ජනතාවට තේරු කල දෙන්න න පාලිමේන්තුවේ තියන්න අලු වුල. අපි දක්කිනව පාලිේතුක් හැට පාලිමේන්තුවේ කාර ාරයි ඉට වන්නේ නතිනි. රටක දවුණුවක් ඇත්තනෑ. රටේ නීතියක් ක්‍රියාත්මක වෙන්න නෑ ජනතාවට සාධාරනත්ව වෙන්න නෑ අනිත් පැත් ගත්ොත් රට. ආර්ථික වශයෙන් යම්කිසි විදිියකට ගොඩනගන්න බෑ එකසි හතලි සට වගන්තියටති ආර්ථිකය එමනත්ම් මූල්‍ය පාලන පාලිමන්දිරු තිබුනට නීති සම්පාධන පාර්ලිමේදී තිබුුණට ඔයි එකක්වත් කරන්න දන්නේ නැති. මේ සෙට්ට එක කව දහරි කරන්නේ බලයෙන්ඉන්න. තගන හිටල කෝමත කියෙලාව හිටලරාවගේ හිටලගෙන කෝන කිය හාමුදුරුවෝගෙන ගදත්කික යයිගේ කටකතා රටේ පැවතුන අවශ්‍යවෙන්නේ අපට ප්‍රාත්‍රය පාලනය කොමදේ ප්‍රජාත්‍රය පාලන ානක ජාත්‍රය පාලන ථාපන කිීම පර්ලිමේන්තු අ්‍යවශයම නිරදිේතු. පර්ලිමේන්තු ශක්තිමත්්‍යව වේතු. පර්ලිමේන්තුව සම්පූර්ණයම මම හිතනවා. ්‍යවස්ථාවට අනු අනුව කටයතු කරන රටක් හදි තැන ඒතුයි. පර්ලිමේන්තුයේ අනිවාර්යම විසිහත. ඒගේ හ පරිච්චේද පැහැදිරියම කියල තියනවා පරිපාලන විමධ්‍ය ගත කිරීම. එවගේ ආර්ථිකා සාමාජික වර ප්‍රසාධ විශමතා මිනිසා විසින් හෝ රජය විසින් හෝ මිනිස්්‍රම යතතා පරිදි උපියෝකර ගනීම තුරන් කල යුතු. ආර්ථිකම ක්‍රියාත්ම විද ධනය නිෂ්පාධනය පොදු ජනතාවට හානිකර ඩෝවනවේේ හැ මේ ගොල්ල කරන්න රටට විතරක් නෙවෙයි රටම ජනතාවටම හැම කෙනාටම විශාල හානියක් සිදුකරමි. එනිසා මූලික දෙේ අපි කියනවා මේක කරන්න බැලිවෙලා තියනන්නේ මේ ගොල්ලොට අවශ්‍ය පාර්ලිමේන්තුවට ගෙන්න්න ගන්න ඕනකමතියල තියෙන්නේ අපි දකින්නවා මේ පාර්ලිමේන්තුවේ පලවෙනි රැස්වීමට දෙන්නෙක් ආවා බන්ධදාගාරීදල කෙලින්ම. එකෙනෙක් ප්‍රේමලා ජයසය කර අනිත් එක්කෙන කෞද මේ පිල්ලයාන්. එතකොට මේ දෙන්න පාර්ලිබේන්තුවට ගෙනාව අලුතෙම් වැඩපිළිවෙලක් අනුව ල්යාන්ගේන්න සිම අව්‍යාව ඇත්වන ොකොද හේතුව පිල්ලයන් පිළිබඳව ඒගොල්ලුට අවශ්‍යයි කිසියම් වැඩපිලිවෙලක් වගේ මූලිකදේ ඒගොල්ලොට අවනත පුද්ගලයෝ. ප්‍රේම ලාාජයන්සය කර අවශ්‍යයෙන්ම ගෙෙනාවේ රටේ නීතිය එහෙමනැත්ම් ව්‍යවස්ථාව සම්පූර්යම කට කරමෙන් කෙන බව කියන්න ඕන ඉසල්ලම මකොද හේතුව. එදා නීත තිව දපපු දිල්ිවේ හත්මයක් කියෙලතිබුණ. හ මෙයා පාලිමේන්තුට ගෙනියන්න බෑ කියල නමුත් එත්තකොට විශේෂයෙන්ම දැන් එදා ඊට පස්සේ වාසුදේවනානයක් කාර කියෙල තිබුණ පාර්ලිමේන්තුුවට නීති පතිවරයට තීර්දය කරන්න බෑ ජයසේකර යන්න පුළුවන්ද බරිද කියනක. ඊට පස්සේ කෞද්ද අනිත් කෙන දොළවත් දොළවත්ත කිව්වා කතාවකදී කතාානක්තුමාගේ අවදාානට යොමු කරමින් කිව්වා. එයා කෞදද ප්‍රමලාා ජයසය කර වැඩිම ආසන සංඛ්‍යාවක් මචන්ත සංක්‍යාවක් ගත්ත දෙවන පුද්ගල නිසා එයා නියෝජනය කිරීම සඳහා අවශ්‍යයෙන් මීට දෙන්න ඕන කියල නමුත් එතන නියෝජනය වීම සඳහා. කැසට කරත් පැහැදිලිවම දෙවනිය හැටියට ඒක වර්දක් මොකද හේතුව මැතිවරනණ කුමිසන් සබභාව ඒ වෙලා වෙත් තීන්දුව කරගන්න තිබුණා ොකද මෙයා මරණය දඩ නියමවෙලා ද. හිටිය හිරේ මරණය දන්ඩෙ ලබා ගැනීමට නමුත් අවශ්‍යතාවතිබුණා මරණීය දන්ඩ ලැබුණනත් ඒ ගොල්ලුන්ගේ අවශ්‍යතාවය තිබුණ ඒගොලො අවශ්‍ය පාලිමේන්තුක් හදන්න දෙවනවා අපි දැක්කා පැහැදිලිවම ප්‍රසන්න රණතුන්ගේ. ප්‍රසන්න රණතුන්ගේ අවශ්‍යතාව එදා යම්කිසි විදිර නිර්මාණය වනේ කප්පමක් ගැනීම සම්බන්ධයෙන් චෝදනා පහළවක්තිබට චෝදනා පහලවෙෙන් චෝදනා දාාහතරක්කය අනිතුකට නිදහස් කර ප. එක ෝදනාවට වැඩදිකාලය වෙලා අක්ෂත වවිසිර දඩුමක් දුන්න. එතකොට වසර දෙකකට වඩා වැඩිකාලයක් සිටරගත වෙන ව එවැනි පුද්ගලෙකට පාර්ලිමේන්තුට යන්න ෑමකද හේතුව. එවැනි පුද්ගලෙක් සාමාන්‍යයෙන් සාමාන්‍ය සිරිත හැටියට රාජසේවට උනත් බන්ඳවා ගන්න නෑ මමුකද හේතුව රටක. කිසියම නි තියන නීතියක් තියෙනවා මේ ආ්දුු කරලා තිය දිගින්න්දිිට ව්‍යවස්ාව පුළුවන් රටේ සාමාන නීති වෙන්න පුලුවන් එස්ස ල දවල් නොස හරම කරට කරක් එවැනි එවැනි වටාපිටාවකට පස්සේ. අබෑජනත්තිකාර කරනේ ඒ නවස් සභාපතිවරයාගේ නිගමනයක් අනෝතීන්දු ආනුව පසුව මෙයා කිසි අමාකාරකට ඒකෙන් නී විද දී. නොට එදිරිවශයෙන් දිරුවවා දීමේ ඉති බධාවක් නොැති බවත් අභ්‍යාජනා සභාපතිවරය සධහන් කර. එහම කියල කිව්වා මෙයාට පාලිමේන්තුට යන්න පුළුවන් කියලා. ඇත්තටම මේ වගේ රටක් නිර්මාණය වෙල. අද අපි දකිනවා පාලිමේන්තුව තුළ බොහෝවිට දකින්නේ. රාජකාරයක් කරන එම නැත්ත අර සෝෂල් ක ්‍රක්් එකක්, සමාජය වක්කීමක් ඉටු කරන පුද්ගොලයනෙවෙයි. මේ ගොල්ලො ඒ කරන්නේ තමන්ගේ අවශ්‍යතාව ඇන් මත රටේ තියෙන සම්පත් සෝරාකමින් කිසි අම්විදිකට වැඩකාටිතුු රශය කරන කාණ්ඩ. අපි ැකිනවා පොලීසිය විශේෂ මාණඩුකුද වස්ථාවය පවා ගකීමක් තියෙනවා පැහැදිලියොමතියන දෂණ වචා වලදිඋනත්. ොලිසිය පවාරජකාරයඇත්යනවා නමුත් පොලිසිය මේ බලදකි කියන්න අපි දක්කින්න පොලසිය පවායන්නේ මේ ජනතාවගේ කිසියම යිතිවාසිකම් උල්ලඟඩය කරවින් ඒ ජනතාව පස්සෙ ගිහිල්ල පහර දෙමින්. හැබැයි මේ ගොල්ලොට අවශථාවයක් නෑ මෙතන පාර්ලිමේන්තු එකට නො නොපනත්කම් සෝල බාල එහමනත්තන් ඒ ආකාරෙන් දඩුවම් කරන්න පාර්ලිමේන්තු න්න මන්ත්‍රීවරූ. එකො මිනිීමරු එකක්ුනැත්තන් දැන් කොමස්කාරය එක් නැත්තං ගල් වැලිවෙලෙන්තු එක්කොත් නැත්නම්. භාර්කාරය තවත් විදිකට සහරකාණයව විශේෂ යි පේට්‍රලෂ දරමේවා. මේ ගල්ල කරන්න මුදල්ලපීම පමණයි ඊට ඔබට දෙයක් ජනතාසේවයක් කරන්නෑ. මම කියන්න ගැමති එදා. ඉද ම හැත්ත අඇවදශක දර රට කටා වැටන හේතුව මූලිකද කවුරුමනවා කිවුවත් මේ රටේ තියෙන ව්‍යවස්ථාව වගේම. එක තවත් බරපදල තත්වකට පත්වනේ විශේෂම දෙද දස් පහේදලා මේ තත්ත්වය යුද්ධයක් අවසානකරාට පස්සේ. විශාල වශයෙන් අයගත්තා නෑ අරගෙන ඒ නය. නැවත. ඇත නායගත්ත නයගවන්න අද බංකලු රටක් බාට පත් කරලා තියට. මනාමල් කිවවා රාජ පක්ෂ පරම් පරාවට එම නැත රාජපක්ෂලාට එකක් කියන්න බෑ මේ පාජ පක්ෂල අවිතරක් නෙවයි පාර්ලිමේ තුට දෙෙස විසිපහන් පහුගේ දශ කීපය තුළ කටයුතු කළ ආරෙන් නිසා තමයි ත්ය දාවල තියද. එනිසා අපි කියනවා මෙ මේකත් මම කියන්න ඕන අරාජිකත්ව සහ නීතිය. බලයෙන් තොරනි දහසයි. එකන ඇනාකි කියන්නේ. අරාජිකත්වය අරාජිකත්වයක් නිර්මාණය කරන පරිසරයක්උනොත් රනිල්කිව ඒකගේ තත්වක ඉට දෙන්නෑ කියලා හැබැයි ම කියන්න කමැති විශේෂයෙන්ම අපි අහලතියනො මෙයා කරන්න ලේච්චත්වය මලේච්චත්වය කියලක කියන්නේ නිදහසසා නීතිය නැති බල අයුතු දයටදාගෙන ජනතාවපාලන කිරීමක්. අද රජ රටේ වෙන්නේ. අයුතු විදිට ජනතාවට පීදා කරමින් ජනතාවට මිලේශ්ෂවත් සලකමින් කරන පාලන නැති නිසා අපි කියනවා ඒ ක්‍රමය වෙනස් වෙන්න ඕන. එතකොට අද තියන තත්ව ඇතිට මූලික දේ තමයි. අපේ මූලික ගැටලුූ වෙලා තියනෙ රටේ පාලකයෝ පැහැදිලිවම ජනතා අවශ්‍යතාවෑන් තිය ජනතාවගේ සේවාවන් පවවාස් හැපීම පිළිබඳව. හැඟගේීමත්නෑ ටක් හැටිට ගත්තොත් තාමත් කරන්න හොරකම. අපි දන්නවා සුප්‍රීම් කෝට් එකක මෑතකදී නියෝගයක් දුන්න විශේෂයෙන්ම අර වෛ්‍ය සැපියුම් සම්බන්ධයෙන්. ඒ සයිවන් දෙක කැවලතින ලංකාවට ඒ අත්හිිටමලතියනො දැනට ්‍රේෂ්ාධකාරණය නියෝගෙවල තියෙන්නේ ඒ. ඒ ප්‍රමිතිය ඒවාගේ ප්‍රසම්පාදන ක්‍රමවේද අනුගමනය කරපු ක්‍රම වැරදි ඒ නිවැරදි කරගන්න නිවැරදි කරලා ඒවිිය කබලිත් එක් මංහිතන්නේ ජතා කාලද අපට දැගන්න ලැ බේවි. එවැනි පරිසදඇක් තුල මූලිකදේ තමයි පැහැදිලිවුම අපි අපේක්ෂා කරන්නේ ඇත්තටම රටක නිසිපාලනයක් අවශ්‍ය වෙන. නිසිපාලයන ඇැත්තං රට ජනතාව මෙල්ල කරන්න බෑ. මම කියන්න කැමදී අර ජමනය හිටල. රටේ ජනතාවට මෙල්ල කරන්න යම්කිසි විදිකට විශේෂයම හිරි අර කල්ලා ඒවගේම හිංසා කරනකොට පාද කෙනෙක් පාද කෙනෙක් නිශ්ශබ්ද හිටිය. පාද නීමොල්ල කියලා. නීමොල්ලටන්තිමති නීමොලට පවා කරදට පත් වනා හිටලඇ වෙල පාර දෙන පටන් ගත එතකොට හි නීපොල් කියලා තියෙනවා මේ ප්‍රස්ත කලින්ම අවබෝධ කර ගන්න අවබෝධ කරගෙන අවදි වෙන්න. අනිත් කාන්ඩට යම්කිසි කරදරයක් වෙනවන මුලේදල හිතන්න හිතලා ඒ හැමෝමෙක් අහු වෙන්න රටක් හැට ම හිතනවා මේ රටේ තියන මූලික ගැටලුවෝ තමයි අපි හොරුන්ට එක මුතුවෙන්න පුළුවන් තැනක රටක් හැටියට ජනතාව එකතුවෙන්න නෑ. අපි ජනතාවක් හැටියට කියන්න ඕන අවශ්‍යයෙන්ම රටේ ප්‍රස්ථාවබෝධ කරගෙන මේ කරන විගඩක්. න්න දැනට අපිට තියෙන්නේ පොඩි විනෝධ සමයයක් බොකොද හේතුව අපි නයගෙවන්නේ නෑ නයගෙවන දවස වගේම මේ අපට තවතවත් උග්‍ර ආර්ථික තත්ත්ව පැන නකින්නේ නයගෙවන්න පටන්ගත්තාම ඒ නයගවන්න පටන්ගත්තාම මේ නිදිවෙන්න නෑමකද හේතුව රනිල්ලා රාජපක්ෂල එක්කනක්ත් අවශ්‍ය පිළියමතන්නේ නෑ. එකරිස මූලික වශයවම කියන කැමතිීමගේ ඉල්ලීම රට හැට මේ තේරුන් ගන්න ගොල්ලොට මේක විසන්න බෑ පාර්ලිමේන්තෝ තමන්ගේ රජකාරය කරන්න නෑ පර්ලිමේන්තෝ ගහන්න ඕනර පොලිසිය වෙන අපරාධයක්ති විච්ච ැන්වල ගනවාගේ අපරාධකාරයන් බහුල ස්ථානයකි. එවැනි තැනක් නිවැදි වෙන්න ඕන එහම කරන්න ොමතුයි. දක්තරණ පූවතකට ඒහා කියීදර් වල්ටගෙනකෙ කුමක්.